සිද්ධීන් සමග අතීතයෙන් වර්තමානයට වර්තමානයෙන් අනාගතයට ඉන්සයිට්. අපි සිද්ධීන් ඇතුළාන්තයට ගිහිල්ලා විමසා බලනවා. අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප් පෙරුම. අයිබෝන්. ඔබෙන් හිතුවා ඉස්සර වෙලාම මේ ටිකක් අමු ප්‍රශ්නයක් අහන්න, තාක්ෂණික ප්‍රශ්නයක්. ඔබ දේශපාලනයට ආවේ ඇයි? මොකද්ද ඔබට උවමනා වුනේ? මම අපේ චුටි කාලය ගන්න මේකට. ඒ දේශපාලනය කියන්නේ මේ රටේ මිනිස්සු බයින දැනක් නේ. මේ දේශපාලනේ බැන නැති 40% ඉස්සෙල්ලා. මිනිස්සු දේශපාලනේ බැන නැහැ. 40% ඉස්සෙල්ලා හිටියා රටට ආදරය කරන, රටේ පරිසරයට ආදරය කරන, රටේ අධ්‍යාපනයට ආදරය කරන, රටේ ජනතාවට ආදරය කරන දේශපාලනේ රටේ හිටියා. ඒකෙන් පස්සේ මිනිස්සු සාමාන්‍ය ওই 225ක් වට 220 වැරදි කරන කීප දෙනයි. දැන් පොලිසිය ඔයසි පොලිසිය හිටියාම ඒ ජරාව ගන්න ජරාවට කරන්නේ බෝම්බ දාන මිනිසුන්ට කීව එකයි දෙකයි. හැබැයි මුළු පොලිසියෙන් බයිනවනේ. මම ඒකින දේශපාලනේ මම අපේ අයියා ඇවිල්ලා අපේ තාත්තාලා උග්‍ර සමාජකාරී. අපේ තෝමස් තෙවරප් පෙරුම අපේ තාත්තට දීපු වෙඩිපාර තමයි අපේ මෙරිද කාර්ය මේ මොකද අපේ කාර්ය සමහත්තයාගේ තාත්තර වැදුනේ. මොකද අපේ පලසමන්තිවරය කියනවා ඒ තාත්තර වැදුනේ. තරම්ම සමාජකාරී. අපේ තාත්තා සර ටෑම් සයිකල් වලින් එහෙම ගෙදෙට් එනවා. ඒ දවස්වල ඇමරිකන් කාර්ය වගේ මට මොකද තාත්තා. තාත්තා සර්ට් එක ගැලවිුවේ නැහැ. අපි අයියා ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් බක්ක ගැලවිුවේ නැත්තේ. රතු ෂර්ට් එක. ආ රතු ෂර්ට් එක ගැලවිුවේ. රතු ෂර්ට් එක. ඒ අපිට මතකයි මැයි පළවෙනි දාට කළුතර දිස්ත්‍රික්කයෙන් අර හුඹහයෙන් වේව අර මොනවද මේ මෙරුන් එනවා වගේ එන්නෙම රතුපාර බස් විතරයි. කළුතර දිස්ත්‍රික්කේ එන්නේ රතුපාර බස්. ඒ බස් 100කට එකක් විතර එනවා කොළපාර බස් එක. එන්නේ කොඩි කොළපාර කොඩි දාගෙන යන්නේ කොම අකුලගෙන. නිල්පාරත් එහෙමයි. එහෙම නෑ අර තනිකර රතුපාර. ඉතින් අපිට ආතරේ කාලේ රතුපාර ෂර්ට් ගැලවිුවේ නෑ. ඊට මගේ අයියා ලොකු අයියා දේශපාලන අරගෙන කාරේ. එයා ශ්‍රී ලංකාවේ දාලා ඡන්දිල්ල එයා සභාපති වුණා. 2002 ඉස්සෙල්ලා එයා සභාපති. 2002 ඉස්සෙල්ලා 2003 මැතිවරණ තිබ්බේ. එයා මතුම ප්‍රදේශ සභාපති. එතකොට මේ යුක්තිර ගනුකරන සමාජයක් දුණානේ. එතකොට ඒ පළා ඒ 2002 දීජ මැතිවරණ බලාපල මැතිවරණ. අවුරුදු 4ක් විතර එනවා. අවුරුදු 2යි. 2002 පලාසම මැතිවරණේ පළාත් පාලන මැතිවරණේදී දැන් ওই මතුකම ආසනේ සංවිධායක වෙනවා ජගත් කියලා. ඒගොල්ලෝ නිකන් බොරු ඡන්ඩි. බලන්න බොරු ඡන්ඩි ගණන්කාර නෙමෙයි. ඒගොල්ලෝ පොලියට සල්ලි දීලා පොලිය කරලා මිනිස්සුන්ගේ ID කාඩ් එක තියාගෙන ගෑත් ගන්නවා, ගෑණිවත් ගන්නවා, දරුවවත් ගන්නවා, ගෑත් ගන්නවා. දැන් ඔයාගේ ගේ උගස් තිබ්බොත් ඔයාගේ නෝනවත් ගන්න, ඔයාගේ බේර දෙන්න කියලා. ඔයාගේ දුවත් ගන්නවා, ගේත් ගන්නවා. ඒ වගේ චරිත. එයා පායසවට ඉඳලා කරලා කතාව කරලා අපේ කොල්ලෝ ටික ඔක්කොම පිස්සු යදුනා. මයිත් එක ඉන්නවා මධ්‍යත කොල්ලෝ ටික. ගුවා පාලිතයි මෙහෙමයි මෙහෙමයි. මතුන් කවුරුද දාන්නේ? මම ඉතින් ගුවා ආරයට දාන්න මෙහා දාන්න යන නම් නිකුත් පරකුවේ. ඒ පරකුව මේ පාලිත ඉල්ලන කියලා. මම ගුවා මට UMP එකෙන් ඡන්ද ලිස්ට් මේ නොමිනේෂන් දෙනවා නම් මම UMP එකෙන් දෙනවා නම් මට LDT එකෙන් කියලා හිතාගෙන මම ඒත් ඉල්ලනවා කියලා. ඒ කියන්නේ දෙන්නෙම මට හිතන. මොකද මම වමේ මිනිස්සු. මම පළවෙනිම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ ඔබ කියන ඔබ වමී කියලා. වමී. එතකොට මේ පළවෙනිම අපේ තරුණ සමිතියේ පිටවන්න ආවේ වීරසේන පිටිගෙර සහෝදරෙක්. ශ්‍රී ලංකා මේ සමාජවාදී පක්ෂයේ. එයා වීරසේන පිටිගෙර. එයා තැපැල් සේවකයෙක්. තැපැල් සේවකයා පුත්සය කියලා ගිහිල්ලා තමයි පලාසම ඇතිවරනේ එයයි අල්ලිස් කියලා තව අල්ලිස් කියලා ලෝය කෙනෙක්ගෙන ඒ දෙන්න අල්ලිස් මහත්තයා වෙන වැඩ කරලා හිටියේ. එතුමා ලෝය කෙනෙක්. අරය තමයි ඒ පලාසමයි බෝඩ් එක ගහන දෙන්නම දිනෙවි. වීරසේන පිටිගල. ලස්සන මිනිස්සයා. ලස්සන කටහඬ වීරසේන පිටිගල හිටියන අද වෙල් කුමාර වෙල්ගමලා මේ කළුදේශියේ නෑ. කළුදේශිය වෙල් කුමාර වෙල්ගමලා නෑ. වීරසේන පිටිගල එච්චර ගුණවත්, එච්චර ලස්සන, එච්චර කතිකාවත් තියෙන මිනිස්සෙක්. වීරසේන පිටිගලෙන් කතා වහන තමයි අපි පූර්ණ කාලයෙම මමේ දේශපාලනට සම්බන්ධ වුනේ. එතකොට තාත්තා සමසමාජයේ අයියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2010 දැන් ඉස්සෙල්ලා අයිය සභාපති. එතකොට අයිය සභාපතිලි තමයි මට කිව්වේ කොල්ලුට ගන්න ඉල්ලන්නේ. මම කිව්වා මම එහෙනම් මට UMP එකෙන් දෙනවා නම් ප්‍රභාකරෙන් දෙනවා හිතාන ඉල්ලනවා කියලා. පස්සේ කට්ටිය කියලා මහින් සමිඳි මහත්තයාට කතා කරනවා ඒගොල්ලෝ බෑම කියලා. පස්සේ මුළු ටවුම ගිහිල්ලා මතු මේ මහත්ත ඇමතුමාගේ අමාත්‍යාංශයේ වටලලා කෑ ගහනකොට ඒ ලිස්ට් එකේ හිටියා සභාපතිවරේ පාන්තියගේ නම මත නැහැ මේ සමුපකාර සභාපති. යාගේ නම කපලා පාලිතෝ එකගෙන් නේ කිව්වා.
ඉතින් මට ඇවිල්ලා ඔව් මාව මම එතකොට වත්තේ දරගොන්දාත් එක්ක කළා ඒක දෙනවා ඝනකෝ මේ 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 ඝනදෙයියන්ගේ කෝවිලා ඒකට ලොකු විශාල ගහ අබහ කරලා ඝනදෙයිය කෝවිල කොඩු වෙලා මම එතකොට ඒ කාලේ මම දේශපාලනයක් නෑ මම එතකොට ඒ කෝවිල හදනවා හදලා හදලා අවසානයේ පිරමිඩියක් හදලා පිළිමි තින්ත ගන්නවා දැන් කොළු ටික ආවේ ඒ තින්ත ගන්න වෙලාවේ අවසාන දින වෙලාවේ මට ගෝ මම ගෝ පිසුදු මල්ලි කියද මගේ අපේ භාෂාව දන්නවනේ බම්බෝලංග භාෂාව පිසුදු වෙයි මට පිසුදු අපේ අයිය චන්දිල්ල පිසුදු කිය ඒ පාර ශිරාන් මල්ලිලා අපේ නණීලා බිම් වල අනන්න ගත්තා අපි වසබනෝ කියලා මම කියනවා යන් කියලා ඒක නොබ ඉල්ලු නැත්තම් වසබනෝ කිව්වා මේ පාර මං ඒ කියලා ඉතින් ඇත්තම මට ඉතින් සහෝදරය ආලුගම කියන එක ඉතින් ඒක බුදුම මම දන්නේ මගේ නම් ඒක තාමදේම මම පන්සල් වල ගියද කොවිල වල ගියද මම හැමදාම පාතන්නේ මගේ යාළුවෝත් ඒවට හැමදාම ජීවත් වෙන වාසනාව ලැබෙවගෙන මම පාතන කරා. අසේ මේගොල්ලෝ මම අරන් ගියා දැන් අයියගේ පහු කරගෙන යනවා මම පහු හොස් කරලා පත් වෙනවා. ගියා මයිසමෙන් මතුම ආර සිරිගොතට. මයිසමෙන් මතුම අයියේ අයියගේ ගී ගවින් ඇත්ති පපු හොස්. ගයි අයියස් ඉල්ලන හොයන් දෙල්ලෝනේ. මගේ ආතත් එක්ක ඉල්ලන් වෙන්නේ. මගේ කබල බඩවල කඩාවු සහෝදර ලොකු සහෝදරයා. එතකොට ඉතින් මං ගිහිල්ලා මේ කෙලෙම සිරිගොත එක්කන් ගියා. මයිසමෙන් මාත් එක්ක ආවට දැන් මම මූණවත් බැලුවේ කතා කරෙත් නැහැ. නඩු දිනවද කියලා මගෝ තියනවා කියලා. වැරදි කියලා තියනවද මං කොහොමද මම වැරදි කියලා නැහැ කියලා. මම වැරදක් කළා නැහැ නේ. මම බොරු නඩු තියෙන කියලා. වැරදු කියලා අසං කරන්න කියලා. දැන් මම අසං කරන්න කියලා මට පෑන නැහැ අසං කරන්න. එතන මට පාර ලියන මහතුරිය කියනෝනේ. පාට පෑනකුත් නඩු දෙන්නේ මේක අසං කරන්න මට හෙන පාට දැන් මම බඳුළු වුණාද දැන් අපි බඳුළු වුණා මහත්තයා. කළුද දිසෙක කියනවා. යා ටක්කල කතාවල දුවලා එලා පෑන දුන්න මට ලස්සන පෑන දුන්න අතන බඩ පෑන දුන්න මම ඒක දැන් අසං කරේ. එදා අසං කරා. එදා මම බලස් ප්‍රායස භාවයේ ඔය මයිසමනේ මාත්‍යාගේ කට්ටිය සභාපතිවරයා වෙලා හිටියේ ගොල්ලෝ. එයාගේ ගෝලියෝ ටික පුටු බෙදලා අරවා බෙදලා සිවුරු බෙදලා සයිකල් බෙදලා බෙදන්නේ නැති දෙයක් නැහැ. හැම දෙයක් බෙදලා ඒගොල්ලෝ එක්කෙනෙක් ගිහිල්ලා ප්‍රාදේශ සභාවේ පුටුව බලලා ලේකම්ට කියලා පුටුව ගොඩ කරන්න කියලා. පුටුව හැර උස වැඩි කියලා. එහෙම තියෙද්දි අවසානයේ මම මනාප 6000ක් අරගෙන සභාපතිතුමනේ දා. එහෙම තමයි දේශපාලන ටීම. මම හින්දු උදව් කරෙත් නැහැ. ඒ වචනේ තමයි අපි දේශපාලනට ආවේ. හැබැයි එදාත්ම අකමැත්තෙන් දේශපාලන කරේ අදත්ම අකමැත්තෙන් කරා. දැන් ඔබ කියන්නේ ඔබ වමේ කියලානේ තාම මේ අදහස් මම එතකොට ඇයි ඔබ මේ එක්සත් ජාතික පක්ෂයේ වගේ පක්ෂයකට සම්බන්ධ වෙන්නේ මොකද්ද ඔබට හිතෙන්නේ වගේ කියන්නේ මොකද මට තේරෙන්නේ වගේ කියන්නේ මට සිංහ වගේ කියන්නේ මට එක්සත් ජාතික පක්ෂයේ වමේ නෙවෙයිනේ වමය නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ වමේද ඔබ කියන්නේ මං හිතන්නේ වමට වඩා කෙලින් තීන්දුව తీරන ගන්න පක්ෂය වැඩකරු රටට පක්ෂය වමේ මිනිස්සු ඒකනේ මං කිව්වේ මම ගොඩක් කලකිරුණා මම ඇත්තට මේ තීන්දුව ගන්න ඉස්සෙල්ලා පොඩි කලකිරීමක් දුන්නා මොකද මම වැඩ කර ගෙලින්ම ඒකෙන් දැනුත් තින්නේ කලකිරීමකද චුටයිනකෝ ඊගා දෙවෙනි පස්සේ ඔයන්න එතකොට මම මැදින් ප්‍රශ්න අහනවා කලකිරීම කියන්නේ මුලින්ම අපේ ආසනයේ තිබු සංගීතය තමයි අනිල් මුණිසිංහ මහත්තයා ලංකාවේ තිබු අර 47 දේශපාලන කරපු චරිතනේ හැබැයි එතුමත් ගමක් ගාන ගියා හැබැයි එතුමා අල්ලතුර ගත්ත අපිට දුන්නේ අපි බඩගිනනට තරබෝල් මට මතකයි මම තාම තර කැරල් පැකට් කරා ඒකත් එකින් එක තමයි යකන්නේ කාලා ගියවලා ඇවිදිනවා මේ මිනිස්සු ලියුම් දෙනවා පාලම දන් සර් බෝක්කුව හදා දැන් ලොකු ඉදවල ඉල්ලන්නේ පාලම බෝක්කුව ඒ දණ්ඩ මොකද දෙපාව ඉතින් මේ ලියුම් ටික එයා දෙනවා කරුණාරත්න කියලා 50 මන්ති මේ එයාගේ ලේකම් කෙනෙක් එයාට දෙනවා ඉතින් එයාට දුන්නොත් එයා යනවා විසිකල් දාලා යනවා හරි දුක හිතුනා මට හරි කනගාටු වෙනවා සසර කල ඉවර මේ මොන කර්මයද මේ කරන්නේ අපි මේ පස්සේ ගිහලා මේ වලට කරන්න කියලා කල ගිරීම හිටියේ ඉතින් මට මේක ඊට පස්සේ මතුකම ආදාන ගහලා තිබුණා මේ සම්පූර්ණ නැත්නම් මේක වුණා එංගලන්තේ ඉන්න ජනක් කියලා මම ලිකර කියන මේ දැන් හංගිට උත්තරදෙයියා අනිල් මොසේ මහත්තයා මේක මිනිස්සුගේ දැඩි ප්‍රශ්නයක් නේ අනිල් මොසේ මහත්තයා අරගම පෙන්නන මතුකම අලුත්ෙන් පරදන පරණ ක්ලබ් එක එයා ක්ලබ් එකේ ඉඳපෙන මේක තමයි මම හදන්නේ මේක තමයි මම හදන්නේ කියලා ඒක පෙන්නනවා ඉඳම ආදානකාරී ඉතින් මම ඡන්දෙ ඉල්ලුවා ඊට පස්සේ අකමැති හරි ඉල්ලුවා සභාපති වුණා මම මුලින්ම මොකද කරේ ආදානකාරී හැදුවා විසුගේ පාරවල් පස් ටික දැම්මා කෝවිල් ටික හැදුවා දෙවන මිනිස්සු යන්නේ පාරවල් ටික කැපුවා ඒ කියන්නේ වතු වල මිනිස්සු මම වතු වල මිනිස්සු මම තාම ආදරේ වතු වල මිනිස්සු මගේ මට මගේ ගැට උඩා දෙන අපි දෙන වත්තකට වත්තක් තියෙන්නේ ඒ වත්තේ දැන් මම ඡන්දෙල් වලට මුලින්ම ගහව කොළපාට පෝස්ට් එක මගේ යාළුවෙක් සුසිල් අයියා කියලා රෙක්සේ සුසිල් අයියා කොළ තනි කර කොළපාට සල්ලි නැහැ කොහොම කොළපාට මූණ පොඩක් පේනවා එයා ගැහුවා මේ මුලින් ගැහුවා මොකද දිනවමු මනුස්සකම කියලා. එලා මයි පෝස්ට් එක ගැහුවා මේ වලා. කොළපාර තනි කර ඕලාර පෝස්ට් එක. ඉතින් පෝස්ට් එක ගන්න මම ගියා වත්තේ රැස්වීමකට. වත්තේ මිනිස්සු මාව රැස්වීමට ගියා. අපි ශ්‍රී ලංකා නිදහස් බ්ලොග් එකේ මේ අපි සම සමාජයේ ඉන්න කාලේ අපි ශ්‍රී ලංකා අයියත් කියන වැඩ කරේ ශ්‍රී ලංකානේ. අපි ශ්‍රී ලංකා කාලේ අපි අර වැහි පෙළපාලි වලට සම්මේලන වලට උද්දෝෂණ වලට මිනිස්සු අර යන වත්තේ මිනිස්සු.
චන්දේ දාන එක යන බස්වල දාන වෑන් වල දාගෙන ඊළඟ එන මෙන්න අහවල් එකට දාන කියලා ඉතින් කාඩ් එකකුත් මිනිස්සු දෙනවා ඉතින් මේක මැතිවරණයේ විදියට විරුද්ධයි මිනිස්සු දීලා කියලා බස්සල එනවා දැන් මිනිස්සු අපි දැන් හරි අපි හිතන්නේ හරි කියලා චන්දේ මිනිස්සු දාන කියලා දැන් මම ඉතින් රැසිපර කියලා පස්සේ මම යනකොට මුළු අපි දැනවත්තම කොළපාටයි ලයින් වල වහන ඔක්කොම කොළපාට ඔක්කොම බිත්ති වල ඔක්කොම කොළපාට කියන්නේ බිත්ති වැහෙනම කොළපාට පොදුම හිතුණා ඒක ඉතින් රත්නම් කියලා මිනිස්සු මගේ තාත්තා කෙනෙක් වගේ කෙලින් මගේ තාත්තා තමයි තාත්තටත් වඩා මට හයියක් දී මිනිස්සේ මම තාත්තා කෙනෙක් දරුවෝ වැඩි නම් එන්නේ නැහනේ හැබැයි මට හයි වුණා හයියක් දුන්නා මම දර කොන්දාත් එහෙම කරා ආරම කරනකොට මේ ලෝකෙ මිනිහුරු කරන්න බෑ ඒවා ඒ කියන්නේ භූතයෙකුත් ඒ ගස් පෙල්ලන්නත් බෑ වදින්නත් බෑ මං ගුව රත්නම් මොකද කරන්නේ හරි සර් කරමු සර් ඒ වචනේ ඇති ඒ හයියට කරා ඉතින් මම දැන් ඇස්සී වාලා ඉන්නවා මේ වාලා ඉන්නවා දැන් අපි හැමදාම ගිහලා ශ්‍රී ලංකාවේ රාජපක්ෂ චන්දිගේ මිනිස්සු වෙන්නේ රත්නම් එල කියනවට සෙනග පිළිලා සර් සර්ලා අලියාගෙන් ඉන්නවනේ සර්ලා අලියාගෙන් ඉල්ලනවා හැමදාම මන් දියුරුවා. ඒ කියන්නේ මුන් කවදාකවත් අපි එක්කන් ගියර ඉස්සෙල්ලා ඡන්දි දීලා නැහැ ඒකට. ඒ තරම් UMP කාර්ය. අපි එතනින් එහාට කතා කරමු කෙටි විරාමයකට ගිහිල්ලා. කතා ගොඩයි රස කතා. ඉන්සයිට්. ඉන්සයිට් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප් පෙරුම අද ඉන්සයිට්. දැන් අර ඔබ දෙවනු වහන්න කිව් ප්‍රශ්නේ දැනුත් කලකිරීමින් දෙන එක පස්සේ නැවත ඉතම කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන ඔබෙන් ඔබේ දිග විස්තර අහන්න පුළුවන් අපිට වෙලාවක් තියෙනවා කලමනාකරණය කරගන්න. දැන් ඔබ විශ්වාස කරනවා තවමත් එක්සත් ජාතික පක්ෂය සහ ඔබ දැන් ඔබ පුද්ගලිකව වමයි කියලා ඔබ කියන්නේ. ඔබ වම කියලා අදහස් කරන්නේ පොඩි මිනිස්සු උදව් කරන එක. මම වම කියලා කියන්නේ කාල් මාක්ස්ලා ලෙනින්ලාගේ ඒක නමයි මම. මේවම නෙමෙයි. ඒ මම මේහෙත් වමේ වගේ මේ ආදර කරපු නායකයෙක් ඉන්නවා. එන්නම් පෙරලා කොලිනාල් සිල්වා, චම්ලි ගුණවර්ධන. හරි අපි කාල් මාක්ස්ටම යන්කෝ. ඔව්. ඒ වමේ වැඩ කරන ඔබ කොහොමද එක්සත් ජාතික පක්ෂයත් එක වැඩ කරන්නේ? කියන්නේ එක්සත් ජාතික පක්ෂය කාල් මාක්ස් කියවම නෙවෙයිනි. මොකද්ද ඒ ගලප්පා ගැනීම? දැන් ඔයා මම හිතනවා දැන් මං හදනවා හරකෙක්ව. ඌ කන කැමති තනවල ජාතියක් තියෙනවනේ. මට පුළුවන් දා ගැට ගහලා හරි මොනවාරි කරලා මේක නවත්තන්න කන එක. ඌ ඒක කැමතිමයි. පාරේ යන ගියත් පැනලා හරි කනවා. යනකොට ඔයාලට ඇනලා හරි කනවා. ඒ කියන්නේ වමේ අදහස් තියෙන මිනිහට ඒවා මකන්න බෑ ඒවා. ඒවා ආනෝලින් එන්නේ ඒවා. ඒ කියන්නේ ඔබ එක්සත් ජාතිපක්ෂය පාවිච්චි කරන ඔබ වැඩ වලට. ඒවා ගන්න බෑ ඒවා. ඔබ කැමති වැඩ කරන්නේ එක්සත් ජාතිපක්ෂය. නෑ මට එක්සත් ජාතිපක්ෂයේද වමේද ජේපි කියලා නෑ. මට කොයි පක්ෂයෙන් ගියත් හැබැයි මම මෙහෙමයි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්න කාලේ මට වෙල්ගම් මහතලා ගැහුවා. මම රිමාන්ඩ් එකේ දැම්මා. මට හිරියර කරා. අපි ඒගොල්ලෝ ස්ටේජ් ගැහුවා ස්ටේජ් එක නගින දුන්නා. ස්ටේජ් ගැවි අපි. කොඩි දැම්මේ අපි. සැරසිල්ල කරේ අපි ස්ටේජේ නගර දුන්නේ. හැබැයි අපුව පෙරහැරේ අරන් අපි කොටැද්ද විතරයි එකේ පෙරහැරේගේ UMP එකේ. පෙරහැරේගේ UMP එකේ ගිහිල්ලා අපිට අපේ මිනිස්සුන්ගේ අපේ වම කියන්නේ වමනේ. මොකද මම හැමදාම මේ කියන මම හැව්වා කාලෝපොන්සගේ මහත්තයා කතාව. කාලෝපොන්සගේ මහත්තයා කිව්වා මම මේ මන්දබෝසලේ බෙහෙතක් හෙව්වා කිව්වා. ඒ තරුණ කාලේ. අපි ඒතර සාමාන්‍ය ගැට කාලේ. පොඩි චුට්ටි කාලේනේ. මම මන්දබෝසලේ බෙහෙතක් හෙව්වා කිව්වා. අවසානයේ මම හොයාගත්ත බෙහෙත තමයි ගෝ සමාජවාදී සමාජය. හැමෝටම සම නිවස, සම ආහාර වේලා, සම අධ්‍යාපනය, සම ප්‍රවාහන පහසුකම්. ඉතින් හරිනේ. අද ඒක නැහැනේ. තීන එකට තියෙනවා වාහන 25 30 ගාල් ගල්ලා. ඌට තියෙනවා ගෙවල් තියෙනවා ගෙවල් තියෙන ගාන දන්නේ නැහැ. ගෙවල් තට්ටු ගාන දන්නේ නැහැ. හැබැයි නැති මිනිහට ඉටිකොල ගැල්ල ගහපු, ලාඩප්පකොල ගහපු, ඉටිකොල ගහපු ගේ දරු හතර දෙනෙක් ජීවත් වෙනවා. තාම මේ රටේ මේ රටේ ඉන්දියාවෙන් ආපු දෙමළ මිනිස්සු ටික දෙවිද ජනතාව තාම ජීවත් වෙන ඔය තියන ගෝයා තාම සුද්දුවේ අරන් ආවනේ මෙහෙට අරන් ආවේ එළුවාව අතින් එළුවා සෙම්බුව ඒව අරන් ආවේ කම්මේ කම් මේ වගේ එදිලා සාරි ඇන්දේ මෙහෙම එක පැත්තයි එක තනියක් තරහ වෙන්න එපා එක තනියක් වැහිලා එක තනියක් එළියේ හැට නැහැ ඒ මිනිස්සු තාම ජීවත් වෙන ඒ විදියනේ ඔය කොල්ලෝ ඇවිල්ලා ඒ මතේ ගණනලා කඩේ රෙදි කපනවා තව කරක කොතුරු ටිකක් ගහනවා තව තැනක මකරි අන්න ඔෆිෂල් බිස්නස් එකකට තමයි යාමනේ බලහත්කාරයෙන් වත්තේ ගෙවන්න දාලා තියෙන්නේ බලහත්කාරයෙන් නීත්‍යානුකූලව වත්තේ වතු අධිකාරිය දීලා නෙමෙයි වතු අධිකාරියට එක්ක ජරාවක් දීලා එක්ක මුරකාරට සල්ලි දීලා එක්ක සුපයිසර් සල්ලි දීලා හදාගත්තු ගේක විතරයි තාම ජීවත් වෙන්නේ තාම මේ මිනිස්සු ජීවත් වෙන්නේ 8:12 කාමරේ තාම ජීවත් වෙන්නේ මේ මිනිස්සු ඉතින් මේ ඔබතුමා අපි පස්සේ මට මතක නැහැ මොකද මට මේක එකක් කියන්න ඕනේ මගේ පුතා නැති වෙලා දැන් එනවා අවුරුදු මේ වෙන්නේ 5 වෙනි අවුරුද්ද මම දන්නේ අර බුදුදහමේ තියෙනවානේ දරු සේනියස කියන්නේ ඇටමිදුළු තියෙනවා කියලා. ඒක මගේ නම් ඇටමිදුළු තියෙන්නේ. මම එදා ඉඳන් පොඩි ඉන්දියාන පෙත්තක් බොනවා.
එක නිදි පෙත්ත මට දුන්නේ ඩොක්ටර් නෝනි නෝමිස්සමයි ද රුවි රූපෙන් හරිය මේ කරාපිටි ඒකම හැමදාම රෑට බොනවා ඒ පෙත්ත බිව්වහම ඔයා ඔයා රෑට බිව්වොත් ඔයා උදේට යන්නේ පස්සේ පස්සට ඊට පහු හිඳ අද අද රෑ බිව්වනේ ඔයා හැරෙන්නේ අද රෑ නෙමෙයි ඊට පහු හිඳ උදේ හැරෙන්නේ ඔයා යන්නේ පස්සේ පස්සට මම මේ ළඟදී රිමාන් ගියා මේ දෙමළ මිනිස්සු පස්සේ පස්සට කියන්නේ මේ ඇවිදන් යනවද ඉස්සර යන්න බෑ හිත නෑ නෑ හිතනේ ඇඟ ඉස්සරහට එන්න බෑ පස්සට යන්නේ නැහැ කියලා මම පස්සේ පස්සට යන්නේ එහෙම මගේ පොඩි යාළුවෙකුට එහෙම පෙත්තක් දෙයක් පෙවලු ජෝක් එකක් දාලා එහෙම පස්සේ කියන මේ වැඩේ ඉවරලා මේ ඒක බිව්වම පස්සේ පස්සට නෑ මම මේ ළඟදී රිමාන් කරා මේ මිනිහකට ගෞරවය කරන්න කියලා මැරිච්ච මේ රට වෙනුවෙන් වැඩ කරපු මේ රටේ ආර්ථිකය කරගහපු ආර්ථිකය උර දීපු තේ ගහ වවපු රබර් ගහ වවපු රබර් කිරි දෙක කපපු තේ දැල්ලා කඩපු මේ රටේ මිනිහෙකුගේ මැරිච්ච වෙලා ඒක වල්ල ගන්නෝදි මිනිහට අපහාස කරා පොලිස් දෙපාර්තමේන්තුව අපි දැක්කයි වැඩසටහන එතකොට ඒ මිනිහට ගෞරව කරන මම ඒ වෙනුවෙන් මම දවස් 7ක් නිමාන ගියා එතකොට මාව දැම්මේ PH එකට PH එකේ ඉන්න තරම කියන්නේ පිස්සෝ පිස්සෝයි TB කාර්යෝයි පැපොල් කාර්යෝයි ඒක ලිවිදෙඩ අය ඉන්නේ. ඉතින් මාව දාන්නේ ලෙඩකට නෙමෙයි. ඒකත් දැනගන්න ඕනේ. ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඒක. දැන් රිමාන් ගියාම ඕගොල්ලෝ කියනවා රැම්මතුමාට කිසි ලඩක් නැහැ. අන්න ඉන්න හොස්පිටල් එක හොඳට ඉන්න හොස්පිටල් එකේ. මේ හොස්පිටල් එක දාන්නේ මේ සෝරි. හොස්පිටල් එක දාන්නේ මේ 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 දේශපාලනඥයෝ කියලා අපි ඉන්නලා නෙමෙයි. ඒක තමයි බන්ධනාගාරයේ ආරක්ෂිත තැන. එතන ටික දෙනා ඉන්නේ. එතකොට එතන මේ 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 එතන මන්දිවරයට මේ මේ ආරක්ෂාවක් තියෙනවා. අපි ඉල්ලන්නේ නැහැ ඔසුල්ලන්නේ නැහැ. අපිට මොන හේතෙන්ද ලඩක්වත් නැහැ. අපිට ඊට හොඳට කොල්ලොත් දෙකයි එකයි ඉන්නේ ඒක. දැන් නම් එහෙම අය ගහන්න බැහැ ඉරකවද දැන් ඉන්නේ කුඩුකාරේ උමයි. එතකොට මේ මාව දැම හොස්පිටල් එකට. දැන් මම ඉන්න ගමන් මම මොකද ඔයා නිකන් නිදි කිරා වැඩනේ කියලා. පිස් අර මානසිරඩුගේ. පෙත්තක් බොනවා සර්. මම ගා මාත් බොනවා නිදි පෙත්තයි. මම තියලා බෝ ෂෝ පිට් එකේ ඉන්නේ. සර් මොන මොන පෙත්තද සර් මොකද සර් පෙත්ත රෝස පාටද නිල් පාටද? රෝස නිල් පාටද? මම ගා නිල් පාටයි කියලා. සර් මැද ඉර දිනවද? මම ගා මැද ඉර දිනනවා. අනේ සර් අපිටත් එකක් දෙන්න සර්. අපිට දෙන රෝස පාට එක සර් ඒක සර නෑ සර්. ඒ තරම් සරයි මේක. ඔයා කියන්නේ මට අප දුන්නාම එන්න හම්බුන්නේ නෑ. මම පෙතිකුප්පිය පෙති 50 තියෙන මේ පෙතිකුප්පිය. ඒක දෙන්නේ නෑ. ඔබ කියන්න දන්නේ මේ 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 පෙත්ත විවාහම ටිකක් කල්පනාව නෑ. දැන් මට ඔයා දැන් කියන දේ ඇහෙන්නේ නෑ. මතකනේ මට සාමාන්‍ය මේ මේ ප්‍රශ්න අසාධාරණ ප්‍රශ්නේ මං අහන්නේ ඔබේ කොහොමද ඉතින් වැඩ කටයුතු කරගන්නේ සාමාන්‍ය නෑ ඉතින් මේ මම ලොකු ගොඩ ඔබතුම දැක්කනේ මම ගොඩක් ලොකු අය අපේ පරිණත මිනිස්සු පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කොහොමද කරගන්නේ පාර්ලිමේන්තුවේ මොකක්ද දැන් කරන්න තියෙන වැඩ කටයුතු ඒකත් ඇත්ත වැඩ කටයුතු තියෙන පාර්ලිමේන්තුවේ නෑ නැවතිලා හරි ඉන්නවනේ ගේට් එක කරනවනේ මේ 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 දේ කරාම මිනිසුන්ට මේකේ සාහනයක් ලැබෙනවා මේ දේ රකිවම රටේ පාලකයෝ අහනවා මේ දේ කොහොම රටේ නිලධාරී අහනවා නිලධාරී මේක හිටගෙන වැඩ ගන්නවා නිලධාරී මේක නිදි බාන මේ දේ කරනවා කියලා හිතමුනේ අපි අපිට එතන ඉන්නවනේ පැතුරක් දාන්න පුදිය ගන්නවා ඔබ මේ මේ අතුරු ප්‍රශ්නය ඔබ හැමදාම මේ නියම දවස්වල පාර්ලිමේන්තුවට යනවද හුඟක් අය යන්නේ හිස් පුටුනේ තියෙන ආසන හිස් ඔබ සාමාන්‍යයෙන් යනවද නෝරදාම මම යනවා හොඳටම අඩුයි ඒ යන්නේ නැති වැඩක් නැති නිසාද වැඩක් නැතිද මම පාර්ලිමේන්තුවේ මම කතා කරලා දෙනවා බජට් එක දවස්වල කතා කරලා දෙනවා ප්‍රවිධ ප්‍රශ්න ගැන කිසිම දෙයකට රිප්ලයි එකක් නැහැ. ඔන්න ඔබතුමාගේ ප්‍රශ්නේ අපි අහවල දැන යොමු කරලා එන එකට මෙන්න විසඳුම. ඒකට ඒකට තියෙන ඒ ඒ ඒ ගැටළු සාකච්ඡාතේ ඔබතුමා මේකට කිල්ල කියන්නේ. මෙන්න ඒක ගැන මම හරි පරික්ෂණ පවත්වනවා. නැත්නම් ඒක ගැන අපි ක්‍රියාත්මක කරලා දිනවා. ඒක හරිද කියලා බලන්න. ජීවිතේ වෙලා නැහැ නේ ඒවා. ඒක ඇවිල්ලා කතික තරඟ දිනවනේ. ඒ වගේ තයිකක් තමයි. ඔයා කතා කරලා පාර්ලිමේන්තුවේ කතා කරනවා කතාව හොඳද? එච්චරයි. ඉතින් අර පැත්තේ කතාව දීපම් මචං අරුවට වැටෙන්න. අරුවට වැටෙන්න. රටරටක් වෙන නෙමෙයි. රටේ ජනතාවටක් වෙන නෙමෙයි. රටේ පරිසර ආරක්ෂා නෙමෙයි. අධ්‍යාපන දිනුනෙ නෙමෙයි. රටේ සදාචාර දිනුනෙ නෙමෙයි. රටේ සංස්කෘතිය දිනුනෙ නෙමෙයි. අරුවට වැටෙන්න ගහපන්. මූට වැටෙන්න ගහපන්. ඉතින් තේරුමක් තියනවද මල්ලී මේක? ඒ නිසා යන්න හිතෙන්නේ නැහැ පාර්ලිමේන්තුවට. ඇත්තටම හිතෙන්නේ නැහැ. මගේ පවුලේ තාම මගේ නෝනා තාම පාර්ලිමේන්තුවට ගිහිල්ලා නැහැ. මම දැන් දෙපාරක් පාර්ලිමේන්තුව. මගේ පුතා මට එක්කන් ගියන බැරි වෙලා තියෙන. එකම එක දවසක් තමයි ගියච්චරයි. මගේ දා පින්නන්න පාර්ලිමේන්තුවට මම කියන්නේ නෑ නිකන් නේ පින්නන්න නිකන් දරුවෙකුට ඉතින් අපිත් මෙතන ආවා කියලා කවදාද කියන්නේ අපි තාත්තා පාර්ලිමේන්තුවට වන්දිරේ කියලා ඒ දරුවත් දැන් මෙතනට මදාලා වෙන ප්‍රශ්නයක් දැන් ඔබ මොකක් හරි හේතුවක් මත එක්සත් ජාතික පක්ෂය තෝරගන්නවා දැන් අපි කපාර දැන් අතීතින් වර්තමානයට ආවොත් මේ මොහොතේ දැන් ජනමාධ්‍යවල තියෙන දර්ශන මැවෙනකොට මට මතක් වෙන්නේ ඔබ
සජිත් විරෝධී රනිල් හිතවත් වගේ වගේ කෙනෙක්. يعني විරෝධී හෝ හිතවත් කියන වචන අමතක කරනකෝ. ඒ කියන්නේ කඳවුරු දෙකක් පැහැදිලිව පේන්න තියෙනවානේ පිල් දෙකක් වගේ. ඔබ ඉන්නේ රනිල්ගේ පැත්තේ මිස සජිත්ගේ පැත්තේ නෙවෙයි කියලා තමයි පේන්නේ. ඇත්ත තත්ත්වය මොකද්ද? මෙහෙමයි. එක්සත් ජාතිපක්ෂ කියන්නේ මේ රටේ වැඩක් කරපු පක්ෂයක්. මහවැලි හදපු ඒ වගේ ගොඩාක් රන් දෙනි කියලා රන් ටැඹේ ඒ වගේ හදපු ළමයින්ට පොත් ටික දීපු ඇඳුම් ටික දීපු කැම්ප ටික දීපු නායකයෝ බෙවිච්ච පක්ෂයක්. හරිද? ඒ පක්ෂයේ අයිතිකාරයෙක් කවුරක් නැහැ නේ. ඒ කාටවත් බූදලයක් දෙලා නැහැ නේ. ඒක සින්නක්කරෝ ලියලා නැහැ නේ ඒක. ඒක හිටියා මන් දන්න කාලේ ජේ.ආර්. මහත්තයා හිටියා ජනාධිපතිරේ එතුමා නායකයා එතුමා නැති වෙලා ගියා ඉවරයි. ඊට පස්සේ විජේතුංග මහත්තයා හිටියා. ඊට පස්සේ මන් දන්න මහත්තයා හිටියා. හැබැයි අයිතිකාර නෙමෙයි මේගොල්ලෝ නායකයෝ විතරයි. එතකොට මම ওই රනිල් වික්‍රමසිංහවාදීෙක්වත් සජිත්වාදීෙක්වත් නෙමෙයි. මම වමේ ඉඳන් ආපු මිනිස්සෙක්. හැමදාම මට අපේ දිස්ත්‍රික්කේ UMP කරුටික් ගැහුවා. ඡන්දේ වෙලාවේ ඔන්න පාරිත පෙරමුණට අනිත් පැත්තට යනවා. පොහුට්ටුවට යනවා පෙරමුණට යනවා පොහුට්ටුවට යනවා හැමදාම ගැහුවා. මගේ හිතකවත් එහෙම දෙයක් තිබුණේ නැහැ. මට මතකයි අපේ මෛත්‍රීපාල මහත්තයයි මහින්ද මහත්තයයි ඉල්ලපෙලාවේ මම ගහනවා මේ මම බුලස්සිංහල ස්ටේජ් එක ගන්නතර මම බුලස්සිංහල ගිහිල්ලත් නැහැ. මේක දිග කතාවක් කරලා ගොඩක් වෙලා මේක අහගන්න. ඒක මම කලකිරීමෙන් ඒතර බුලස්සිංහල ගියේ. ඒක මම සංවිධායකත් නෙමෙයි යුතුයකම කරන ගියේ පක්ෂ වෙනුවෙන්. පක්ෂ වෙනුවෙන් මේ වෙලාවේ මිනිස්සු පාරට බහලා දුනවා. මේ වල සියලු ජාතීන්. ජාතිවාදයේ ඉස්මතු වෙලා දුන්නේ. ජාතිවාදයට විරුද්ධව තමයි මිනිස්සු මෛත්‍රීපාල මහත්තයා ඡන්ද දුන්නේ. ජාතිවාදී තමයි දැන් විශ්වයේ. සිංහල දෙමළ සියලු මුස්ලිම් ජීව ජාතීන් එකතු වෙලා මේ ඡන්ද ඉල්ලුවා මේ ජාතිවාදයට විරුද්ධව. ඒකට එකම උදාහරණයක් තමයි අපේ බුදුබල සේනයි අපේ ඥානසාර හමුදුරුවෝ කළු දෙස්සෙන් ඉල්ලුවා. එතකොට මේ රටේ ජාතිවාදීන් ඉන්නවා එතුමා උඩින් එකට ඉන්න එපා. එතුමාට ගණන් ගන්න පුළුවන් ඡන්ද බාරම හම්බුන්නේ නැහැ නේ. එතකොට මම ඒ වෙලාවේ කල්පනා කරා මම වැරදි වැරක් කරන්නේ. රටේ මිනිස්සු ඔක්කොම එක තැනකට ඇවිල්ලා තියෙනවා. මම මට කරපු අසාධාරණයක් කරන බුලස්සෙන් නුගිනේ වැරදි කියලා මම බුලස්සෙන් සංවිධානය බාර ගන්නතු මම ඒ රැස්වීම කරා. මම රැස්වීම කරන්න මට නැතුවම මෙහෙම වගේ ස්ලැබ් එකක් උඩ තමයි මම ගැහුවේ කාර්යාලේ. ස්ලැබ් එකක් උඩ තමයි කාර්යාලේ ගැහුවේ. පොලිසියෙන් ගහන්න දුන්නේ නැහැ. පොලිසිය මට ගොඩාක් කරදර කරා. මම කොහොමද ගැහුවා කාර්යාලේ. ගැහුවා කියන්නේ ආසියාවේ ලොකුම කාර්යාලේ. පොඩි එකක් නෙමෙයි. අපි ආසියාවේ ලොකුම කාර්යාලේ ගැන කෙටි විරාමයකට ගිහිල්ලා කතා කරමු. ඉන්සයිඩ්. ඉන්සයිඩ් සිද්ධීන් මැද්දෙන් අපි විග්‍රහයකට යනවා. නවත්තපු තැනට වෙන විදිහකට මම එන්න දැන් ඔබ කතා පෙට්ටියක් වගේ නිසා අද්දකීම් හුඟක් තියෙන නිසා වෙලාවත් අපිට මැනේජ් කරගන්න ඕන. දැන් නැවතර ප්‍රශ්නේ අමුයි මම අහනවා. මිනිස් හිතාගෙන ඉන්නවා මේ මොහොතේ සජිත් ප්‍රේමදාස බිම් මට්ටමේ මිනිහෙක් මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ට සේවය කරන්න කැමති ප්‍රේමදාස කතන්දරෙත් එක්ක මිනිස්සු ඒ වටා ගුණ වෙන්න ඕන. රනිල් වික්‍රමසිංහ කියන්නේ ටිකක් අර අධිරාජ්‍යවාදී බටහිර ගැති නිකන් අර වයිට් කොල එහෙම චරිතයක් කියලා හිතාගෙන ඉන්නවා. ඔබේ කියවීම මොකද්ද? මම කියන්නේ ඔක්කොම සම්බන්ධ බොරු. කතා දෙකම බොරු. නෑ නෑ සජිත් මහත්තය බිම් මට්ටමේ මම නම් දැකලා නෑ. සජිත් ප්‍රේමදාස මහත්තය මිනිහෙක් අතින් අල්ලන්න කැමති නෑ. ඉස්සර ලංග්‍රේනෝර කැමති නෑ. දින 50 මම සජිත් ප්‍රේමදාස මහත්තයා එක්කන් ගියා කළුතර රැස්වීමත් වෙලා ලක්ෂණ විජයමාන මහත්තයා. එතකොට මිනිස්සු බලන් ඉන්නවා පුල පුලා සජිත් ප්‍රේමදාස මහත්තයා නේද. එතකොට පාරේ ලොකු ට්‍රැෆික් එකක් යන්න විදියක් නෑ. මම තමයි බැස්සේ. බෑලා මං පොලිසිය ආවෙත් නෑ. අත කියන්නේ බෑ. මම කෑ ගහගෙන මගේ ෂෝට් එකේ දාඩිය මෙහෙම එකට ඇලිලා මෙහෙම කළා. දාන සජිත් ප්‍රේමදාස මහත්තයා අරන් ආවා කොහමද ස්ටේජ් එක ආවට. එතකොට ආවම එයා දැනගන්න ඕනේ පීඩනය කොච්චරද කියලා. මෙතෙන්ට එන්න කොච්චර අමාරුද. අමාරු එයා වෙනින් තමයි මෙතන මිනිස්සු ටික ආවේ. එතකොට දැන් ආවට පස්සේ දැන් මිනිස්සු ඇවිල්ලා ආවට කරගත්තාම මේවා හිතේ තියාන මේ සජිත් ප්‍රේමදාසට මම හුරුතල් කරලා කර තියාන වැඩකුත් නැහැ. මට රනිල් විනා හුරුතල් වැඩකුත් නැහැ. මට ගෝඨාභය හුරුතල් වැඩකුත් නැහැ. රටේ මිනිස්සු ඇත්ත කියන්න ඕනේ. සජිත් ප්‍රේමදාසට මතක් වෙයි මේක අහන් ඉන්නවා නම් සජිත් ප්‍රේමදාස මොකද ඇතුළේ ඉඳන් ගලන්නේ. දැන් මිනිස්සු පිටලා කෑ ගහනවා සජිත් ජයවා කියලා. සජිත් මෙන්න ඇතුළේ ඉඳා. කාර්යක ඇතුළේ. එයා ආපු වහනේ දැන් ඇතුළේ ඉඳන් අයින් වෙන්නලු මිනිස්සුන්ට. මිනිස්සුන්ට අයින් වෙන්න පුළුවන්ද? ඒවනේ දේශපාලන වෙන්න ඕනේද? මිනිස්සුනේ අපේ කයියේ. අපි ඒ වුණ සේවය කරන්නේ ඊට පස්සේ කොහොම හරි යන්තම් කියලා බැස්සුවා. මම වට නැගිටලා පෙන්නන්න ගියේ හිටියේ. එතුමා නැගිටලා කොහොමද ආන්නේ ගියේ මිනිස්සු අතරේ. මෙන්න මෙහෙම ගියේ. මෙන්න මෙහෙම ආවේ. මට එදා තමයි හජිත් මහත්තයා කලකිරුනේ ඇත්තටම. ඒ ජනතාවදී මිනිස්සු එහෙමද? ඇත්ත වුණා. ඇත්ත කියන්නේ බෑ. මම UMP කාරයෙක්. මම කවකට උසන්න ආවේ නෑ. වෙන නායකයෝ ඉන්නවා. ඒ මිනිස්සු කරට අද්දාගෙන කෑයි ගහගෙන මිනිස්සුගේ හජියත් ඉස්සේ නගිනවා. එතුමා එහෙමයි ආවේ. එතුමා ගෙදරින් කෑමේ ගියන මේක කන්නේ වතුරේ බොන්නේ ගෙදරින් කැමේ කන්නේ ගෙදරින්. එහෙම නෙමෙයි අපි දැන් වතු වලට ගියා. මම දැන් අර ජනවන ජීවිතයේ ගිනකොට මම කැමේක පැත්තක ඉඳලා මිනිස්සුත් ඒක කියලා වටක තියලා තම්මන් කරනවා. මිනිස්සුන්ගේ පිපිඤ්ඤේ ගිහින් ලිලි ගහන් කරනවා. ඒක මිනිස්සු කැමති.
එහෙම කැහම ජෙනරල් කෝ මූරි ගුබ්බෑගුල රින්ගනවා කියලා. මං ගුබ්බෑගුල මේ වෙන බලුවට කරන්න ගියේ නෑ. දුක බලන්න ගියේ. කන්නේ කොහොමද බොන්නේ කොහොමද මිනිස් ජීවත් වෙන්නේ කොහොමද? ඒක බලන්න ගියේ. ඒතොර ඒක තමයි ජනතා නායකයෙක් කියන්නේ. හැබැයි අගමැතිතුමා ඒක නෑ. අගමැතිත ඕන දැන ගියා කනවා බනවා. ඕන දැන ගියා මිනිස්සුන්ට ෆොටෝ එකක් ගන්නවා. ඕන දැන ගියා මිනිස්සුන්ට නංගින් අනේ බොරු. තනි කර බොරු. අගමැතිතුමාගේ එහෙම එකක් නෑ. අගමැතිතුමා ගැන. අගමැතිතුමා ඊට වඩා මිනිස්සුත් ළඟ වෙච්ච එයාගේ ජානවල තමයි ඉදින් එයාගේ මල්ලිගේ චන්න එනවා චන්න එහෙම නෙමෙයි චන්න ඉදින් සාමාන්‍ය අපිට ඩින්ක් එකක් දාන්න බණ ගත්තොත් එහෙම එතුමා ඉවර වෙනකම්ම ඉන්නවා මගේ චන්නට ගෝ චන්න බලන්න ඔයා දැන් ඔයාගේ අයියට මේ PR එක පොඩක් ආඩුයි මිනිසුත් එක මේ ඔයාට එක හොඳනම තියෙනවා ඇයි ඔයා දේශපාලන ඔයා එන්නේ දේශපාලන මේ හදන්න පුළුවන් එයා චන්න ගෝ පාලිත අයියේ පවුලක එක්කෙනෙක් දේශපාලන කරම ඇති ගෝ පවුල එක්කෙනෙක් පක්ෂය ඇතුලේ වැඩි බලේ කාටද තියෙන ඔබට හිතෙන විදිහට දැන් මේ මැතිවරණයත් ළඟ එන හින්දා ඔබටත් මොකක්ද තක්සීරෝක තියෙන්නේ අහන්නකෝ දැන් රටේ මිනිස්සු සජිත් මහත්තයාට අගය කරන්නේ පේමන්ත මහත්තයා හින්දානේ. පේමන්ත මහත්තයා හින්දා. හැබැයි පේමන්ත මහත්තයා මෙරට දාලගේ මිනිස්සු හිටියා. පේමන්ත මහත්තයා මෙරට ජනාධිපතිලා නැති වෙනකොට අපි ඇවිල්ලා වමේ මිනිස්සු. අපි මේයි පළවෙනිදා අපි මේයි පෙරබඩේ දා අපි කියන්නේ අපි අමේ ලොකු රැස්වීමක් තිබ්බා. ඒ රැස්වීම අනිල් මුදින මහත්තයා නැතුව පේමන්ත මහත්තයා නැතුණා කියලා. නැතුණා ගෝ අපි රැස්වීම එහෙම නැවතුවා. නවතන මම වාහනේ ගල අගලවතර ගියා අගලවතර මිනිස්සු රජින්නපත් කරනවා මේ බුදුහාමර ප්ලෑට් එක මේ මම අපහසයක් කියන නෙමෙයි එහෙම කොට සෝති හිටියා සජිත් පේමන්ත මේ පේමන්ත මහත්තයා මැරුණාම රජින්නපත් කරන මිනිස්සු මේ රටේ හිටියා අද මිනිස්සු ආදී මේ මිනිස්සු ආදී එහෙම පැත්තක් හිටියා එතකොට මේ 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 රණීගේ මහත්තයා අර එයා අර ඒ පවුලේ දැන් මම ඊට පස්සේ චන්නගේ දරුවෝ දීකුත් තියෙනවා ඒගොල්ලෝ ඉංග්‍රීසි වල ඉන්නේ මේ ළඟදී මට හම්බුණා ඒගොල්ලෝ අපිට අල්ලේ හැමදේ දාලා දින 50 කරායි මම ගහලා ෂෝක් හරි හොඳ නැතිව මම පුතේ එන්නේ දේශපාලන කියලා. කැමති නෑනේ. මහප්පන් කැමති නෑනේ. එයා එන්න දෙන්නේ නෑනේ. ඒ කියන්නේ එයා එහෙම දැන් අනිත් දේශපාලන චරිත බැලුවාම අයියා ජනාධිපති, මල්ලි අගමැති, අනිත් එක්කෙනා ආරක්ෂක කැමති, අනිත් එක්කෙනා තව මොකද මගුලක්. එහෙමනේ. පවුල් දේශපාලන එක දුනේ. හැබැයි අගමැතිතුමා එහෙම කවදාකවත් පවුල් දේශපාලන කියන එක කියන්නේ නෑ. TNL එකේ අපි මේ වෙන්නේ සාමාන්‍ය දේවල්. එතුමා ඇඩ්ඩයක් වදාගෙන දුන්නේ නැහනේ මේ අගමැතිතුමා. එහෙම ගලන් දුන්නේ නැහැ. එතකොට ඔහු මේ අර දිගු කාලීනව පක්ෂේ නායකත්වයේ අතිතියන් ඉන්නවා කියන තියෙන චෝදනාව ඔබ කොහොමද ගන්නෙ? මෙහෙමයි. මම දකින්නේ ඒකයි. මම දැක්ක මේ රටේ නායකයෝ වෙන්න සුසු මිනිස්සු කවුද කියලා. රටේ නායකයෝ වෙන්න කවුද මිනිස්සුන්ට ළඟ සමීප වෙන මිනිස්සුනේ. මම ඇත්තටම මේ රටේ නායකත්වයට සූසු මිනිහෙක් එක්ක දයසිරි දයසේ කරුවා. මම මේ පුම්බන්න නෝ නෙමෙයි. දයසිරි දයසේ කියන්නේ වෙලාවට සමංගි ශරීරවස එක්සයිස් ටික කරන වෙලාවට ඒ අවශ්‍ය පාර්ලිමේන්තුවේ ඒ කතා කරපු අපේ තියෙන කාලේ කතා කරපු වෙලාවට ජිම් යනවා වෙලාවට එක්සයිස් කරනවා වෙලාවට සින්දු කියනවා වෙලාවට නටනවා හැම දෙයක්ම කලමනාගෙන වෙලාවට කරන මිනිස්සෙක් මං දැක්ක නායකයෙක් එච්චරයි. වෙන මං කාවත් තාම නායකව දැක්කේ නෑ. මම යන දවස් දැයසිරට ගියා දැයසිර අයියේ ඔබ යන්න එපා මේ ගමන. ඔයා යන්න එපා මේ ගමන. ඔයා ඇවිල්ලා මහමැති කෙනෙක් එන්න ඕන මිනිහෙක් නෙමෙයි. ඔයා මේ රටේ අගමැතිර කෙනෙක් මනුස්සෙක්. බර මට දැයසිර කිව්වා මල්ලි ඔබ කියන්නේ රනිල් බලයට આવොත් රනිල් මට උදල්ල දෙයි කිව්වා උඹේ වල ඔබ කපා ගන්න කියලා. ඔබේ වල ඔබ කපා ගන්න මං කෝ අයියේ රනිල් කියන්නේ ඔයාගේ වයසයි රනිල්ගේ වයසයි රොමැතුමාගේ වයසයි බැලුවාම රනිල් කියන්නේ හොඳ නෑ අපේ විකමනේ අගමැතිතුමාට කිව්වා හිත අගමැතිතුමාට එයාගේ වයස වගේ ආද බලන මහසයි බොලේ වගේ මම ගෝ එදා මම ගෝ රනිල් කියන්නේ වික්‍රමසිංහ කියන්නේ මේ රටේ පක්ෂයේ අයිතිකාරයෙක් නෙමෙයි නායකයෙක් විතරයි හෙට දවසේ වෙන නායකයෙක් වෙන්න පුළුවන් ඊ දවසේ ඔයා වෙන්න පුළුවන් ඒකද ඔයා මහමැතිව කෙනෙක් වෙනෝ නෙමෙයි ඔයා වැඩි වැඩි කරන්න එපා කියලා ඒ පාර මේ එයා ගෝ උඹ කියන්නේ මෙහෙමද උඹේවල උඹ කපාගන්නේ උඹේවල උඹ කපාගන්නේ කියලා වල උදල්ල මට දෙයි කිව්වා ඊට පස්සේ ඉඳ ආව මා ආයි කියලා දැයසිරිය ආවාඩුනා ඒතකොට දැයසිරිය දෙවනි පෙළේ හිටියේ දැයසිරි නැග කතානතුමා කතාව දීලා දැයසිරි නම ගෝයා නැගිට්ටා. ඒක පක්ෂි මාරු කරන්න. එයා නැගිට්ට හැටි මොකක්ද නේද කිව්වේ? එයා නැගිට්ටේ එයා හිටියේ දෙවනි පෙළේ ඉස්සරහා පෙරේ හිටියේ තවත් එකේ නම මම කියන්නේ බුදුමල ඕන වීඩියෝ එකක් බලන්න. එයා නැගිට්ලා ගෝ දැන් මට නෙමෙයි ගෝ මිනිස්සු බයින් මෙන්න මූඩේ කියලා ඔලුවට ඇඟිල්ලෙන් යන්න මේ බලලා. මූ කවුද කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඔබ සාමාන්‍ය හැමදේම කියන ප්‍රසිද්ධිය නේද නිකන්? නෑ ඒක ඉතින් මම මේ එක කියන කට නෑනේ ඒක. ඒ සදාචාර විරෝධී ඒක. එහෙම මේ ඒ රටේ මිනිස්සු දැකපු දේකුත් නෙමෙයි රට හිතපු දේකුත් නෙමෙයි මට නෙමෙයි මිනිස්සු බයින මෙන්න මූඩ කියලා තමයි නැගිට්ටේ. එහෙම තමයි. දැන් වර්තමාන අර්බුදේ මොනවාගේ පැත්තකටයිද? මහමැතිවරණ අත ළඟ. අනිවාර්යෙන්ම. ඔබ කොතනද හිටගන්නේ? කොයි පැත්තේද? මෙහෙමයි. මම කියවන මම ඇවිල්ලා අපි ඇවිල්ලා
අපි තාත්තා මම කියන්නේ අයියා ශ්‍රී ලංකා නිදහස් පාර්ශ්වයේ මම අහම්බෙන් UMP ආවේ. මම අපිට වීරසේන පිටිකර තමයි අපිට මුල්ම කතාව කරේ. වීරසේන නේද එක්සත් ජාතික පක්ෂ UMP කාරෝ කියන්නේ තනිකර අධිරාජ්‍ය විරෝධී මොනවාද කියන්නේ කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කරන, දාඩිය විකුණන් කරන, මෙහෙම ජනපාරවන්ත විනාශ කරන ජාතියක් කියලා තමයි කිව්වේ. ඒතකොට අපිට මොනව පෙන්වන්න බෑ. අපි වෘදු 17 කොල්ලෝනේ. අපිට කොළපාර කොඩියක් දැක්කම වාර කරන යන අදෝල දැක්කා වගේ බය වෙනව නෙමෙයි. මේක මේ කුඩු කළ දානමයි ඕනේ. කොඩියක් දාන දුන්නේ අපි. එදා අහන මහින්ද දැන් මහින්ද සමි ඉදෝ කතා කරලා ආයේ කොළපාර කොඩියක් දාන දුන්නේ නැහැ. කැන්වසින් යන දුන්නේ අපි. මම දාන දුන්නේ නැහැ ඒක. යන්නේ බෑ. මොකෝ යන්නේ නැහැ. අපි ඒක එහෙම ගණන් කරගමන් නෙමෙයි අර දාපු මතයත් එක්ක දාපු විසවිදියත් එක්ක අපි ඒකේ හිටියා අපි. ඒකේ හිටියා. එතකොට එයා දාන දුන්නේ නැහැ. එතකොට මම අහම්බේ 2002 ප්‍රායසවත් අරන් කරන්නේ මම ඉදිරිපත් වුණාම ওই UMP කාර්ය තමයි මම උස්සර තිබි උඩින්ම පරිණත UMP වලදී මම උස්සර තිබි 2002 සභාවදී හැටියට මන්ද කැන්වසින් යනකොට මිනිස්සු මට කැන්වසින් ගියාම සමහර මිනිස්සු ප්‍රීපෙට් එක ගන්නවා සමහර මිනිස්සු පුටුවක් තියලා වතුර එකක් දීලා ඉස්සර ගහේ නාරං ගෙඩියක් හදලා ඉතින් පරක්කුයි යන්නත් බෑ ඉතින් ඉඳලා බොනවා එතකොට ඒ මිනිස්සු කියන ප්‍රශ්න සර් අනුසුදාය කපා ගන්න දෙන්නේ නැහැ සර් පාරම දාන්නේ නැහැ සර් බෝක්කු දාන්නේ නැහැ සර් කානු කපන්නේ නැහැ සර් අර ඔක්කොම කියනවා දැන් මම දැන් ඊට පස්සේ මම දොර ඇල්ල ගෙට ගන්නකොට පැන දුවනක් ගහලා ඉතින් දවසේ මෙතන ඉන්නේ බෑ ඊට පස්සේ මම සභාපති වුණා දෙමළ මිනිස්සු දෙවිඩ මිනිස්සු මට රැස්සීන් තියලා මට මල් මාලා දාලා පොල් ගහලා කෝවිල උසව දාලා මට ඡන්දේ දුන්නා දැන් මම සභාපති පුටුවේ වාඩි වුණා වාඩි වුණාම මම මුලින්ම කදේ මොකද කරේ අර නාරංගෙඩි දීලා පස්සේ ආපිනිය බොක්ක හදා දුන්නා පාලම හදා දුන්නා හදා දුන්නේ කොහොමද කාගේ හදලුනේද සුසිල් අයියේ මචං පොඩි වැඩක් තියෙනවා අරගෙන බලන්න එයාට ඒ දේ කරන්න පුළුවන් එයා එක්ක යනවා පලිගොඩ මල්ලි මේ පාර පොඩ අස්පොඩ දාන පොඩ එනවා යන බලන්න ඌ එක ඉඳලා පාර පෙන්නනවා එන ළමයි ටික පෙන්නනවා එහෙම දැන් මාරවල හැදුවේ ඊට පස්සේ මේ වතුවල මිනිස්සු අරන් ආවම ඒ ගාවට ලියුම් සර් පම්කෝ වේලා දාන සර් පාර හදාගන්න දෙන්නේ නැහැ සර් මල් එක මහත්තයා කියනවා ඔය එක මහත්තයා මිනිස්සුන්ට උදව් කරන්න බෑද එක මහත්තයා උඩුවත් තියනවා මම ඇයි කියලා මේ සභාපතිතුමා අපිට ඕවට ප්‍රතිපාදන නැහැ ගුව මම ඇයි කියලා ඕවා අපිට අයිති දේපල නෙමෙයි ගුවා ඒ කියන්නේ වතුවල ඒවා මං කෝ ලේකම් මහත්තයා මේවා අපිට මේ මිනිස්සු ඡන්ද දීලා සභාව තියන්න හොඳ නැහැ. අපිට ඒකේ පුටි වාඩින්න පුළුවන් නෑ. ඒ ඡන්ද ටික දෙමළ ඡන්ද ටික ගණනය කරලා ඒවට මේව වැඩ කරන්න බෑ කියලා එහෙම නීතියක් දාලා දුන්නා අපිට නොකරින්න පුළුවන්. මිනිස්සු අපේ ඡන්ද දුන්නා. පොල් ගැහුවා, මල් ගැහුවා, තමුසෙ මම බලා ගන්නවා කිව්වා. කපන්න පාර මැෂින් එකේ වුණා. කපන්න පාර සෙමින්දිරිය දානවා. බල මම මේ මිනිස්සුත් ඒ සරංගයලා කරන වැඩ කරනවා. මේ තමයි ඔබ වටේ තියෙන මේ ජන බලවේගය. ඔබට බලයක් තියෙනවනේ දැන් ජනතාව ගමේ. අනිවාර්යෙන්ම දැන් කොයි පැත්තටද වැඩ කරන්නේ මමද මහමැතිවරණයේදී මමද මම කිව්වේ ඒක මම කිව්වේ මම දේශපාලනට ආපු වෙලාවේ මට ඔය කළුත දිස්ත්‍රික්කයේ ඉන්න ලොකු දිස්ත්‍රික් නායකයෝ අපේ පැක්ෂින්න කට්ටියේ මම අපිට මඩ ගැව්වා අර පෙර ආරව කරා අගමැතිතුමාව දැන් ගංගා වතුර වෙලාවේ සුනා මේ කඳු නායක කඳු ගියලායි මගේ ආසනෙම 80 ගානක් මැරුණා එතන මගේ ආසනෙ අගමැතිතුම එකපාරකට ආවේ නැහැ හැබැයි බණ්ඩාරගමට දෙපාර තුන් පාර ආවා ඇවිල්ලා ඒ සිවිල් ප්‍රොජෙනේ ගොළු ගත්තේ එතකොට මටත් පක්ෂෙත් එක ප්‍රශ්න තිබුණා. මාව අගමැතිතුම නිමාන් කරන ඒ ඉස්විල නම දෙනෙක් කිව්වා මේ අර කොළපාට කොඩි කඩ පෙළා. ඔය මම දන්නේ නැහැ මම විග්‍රහ කරන වෙලාවෙම වැඩි වෙයි. මොකද අපි වෙන දවසක කතා කරමු දැන්. කතා කරලා කොළපාට කොඩි කඩලා මම පාගල විනාශ කරලා ඒ ඊට පස්සේ මේකට මේක කියන කෙනෙක් නැහැ. ඒක ආණ්ඩුව අපේ. මෛත්‍රීපාල අපෙන් ඉල්ලලා සභාපති වුණා. සභාපති වුණාම පෙරමුණේ උන්ට අං ආවා. උන් ටික අපේ උන්ට ගහන්න ගත්තා රජිනවතු වහන්සේ ගෙවල් කුඩු කරන ගත්තා. අගලවත් ආසනේ අගලවත් ටවුමේ දාලා දී කොළපාර කුඩි කල්ලදා මහින්ද සමිඳුන් මහත්තයා කොහොමද මගේ හොඳම යාළුවා හඳ හිතවතා කියන දේ කියන්නේ එයාගේ ගෝලියුඩේ මොකද කරන්නේ දරසෙල්ල කට්ටිය කොළපාර කුඩි කල්ලා කුඩු කරලා විසිකලා නිර්පාර කුඩි දැම්මා දැම්මම කවුරුත් නැහැ මේකට මට කතා කරලා ගුවා මේ මගේ හිතේ බුලසින සංගීතයක මට කතා කරලා ගුවා මේ පාලිත අයියේ මෙහෙම වැඩක් වෙලා තියෙනවා මොකද කරන්නේ කියලා මං කොහේ කො බලය සංගීතයක කියපන් කියලා ඉතින් කොහොම හැංගිලා වයන්ද බෑ කියලා බැලම මම වෙලා බැලුවා වෙලම මම මුන් වැළුවා මෙයා නිල්පාර කුඩි දැම්මේ මොකටද ආ ඊට පස්සේ මම ගෝ පොලිසිය බැමිල්ල දාන්නේ කියලා කිව්ලා. ඒ කීපේ කෙනාට කොඩි දාපේ කෙනාට. එයා ගියා පොලිසිය බැමිල්ල දාන්න. එයා පොලිසිය බැමිල්ල දාලා මේ පැත්තේ එන්නේ ඉස්සෙල්ලා එයාට කෝල් එකක් ඇවිල්ලා එයා දූ කියනවා තාත්තේ. තාත්තේ ගෙදරින් එන්න එපා. මං හෙට මේ විභාගෙට යන්නේ නැහැ තාත්තා ගෙදරින් එන්න එපා. මං හෙට විභාගෙට යන්න තාත්තා ගෙදරින් එන්න එපා. ආ තාත්තේ මං හෙට විභාගෙට යන්නේ නැහැ තාත්තා ගෙදරින් එන්න එපා. තාත්තා ගෙදරින් එනවා නම් පැමිල්ලා අයින් කරගෙන එන්න කියලා වචන තුනයි කිව්වේ. බාහිර උපාධියක් ගන්න කියලා. වචන තුනයි කිව්වේ. අරු ගියා පැමිණලා දාලා මේ පැත්තට වෙලා ආයි ගියා පැමිණලා අයින් කරගත්තා. පොලිසියත් බලාගෙන ඉඳියා යනකම් ඉඳියා. පොලිසියත් බලාගෙන ඉඳියා මම දැන් එනවා දන්නව එනවා කියලා. ඒ පොලිසියම තමයි කෝල් එක දාන. ඉන්දියන් අපි බලන්නේ මේ
ටීවිගේ ඉන්දියන් කොලිවුඩ් චිත්‍රපට වගේ අපි කෙටි විරාමයකට ගිහින් චිත්‍රපට කතාවක් වගේ කතාවක්. අද නිකන් බ්ලැක් ඇන්ඩ් වයිට් කතාවක් කියන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාරිත තෙවරප්පෙරුම. දැන් කෙටි ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න, විනාඩි 10කට අඩු කාලයක් තියෙනවා. අරකට තමයි උත්තර දෙන්න. දැන් ඊට පස්සේ දැන් පොලිසියෙන් කිව්වා පොලිසිය අරේ ගියා පැමිණලා ඉන්නවා. බාධා කිරීම කරනවා විලාව. කමන්නේ. දැන් පොලිසියෙන් ගිහලා රක් ගාලා පැමිණලා අරේ ගියා පැමිණලා අයින් කරගත්තා. පැමිණලා අයින් කරන හේතුව තමයි අර දේශපාලනයේ ගෝලියෝ ටික පැමිණ පොලිසියෙන් කිව්වා බඩ විදිහ පැමිණලා දාලා දෙනවා උන් ටික රෑ ටක් ගාලා අර ලැලි ගහපු ගියත් දුන්නේ දොර කඩන ගියතුලට ආවා. කෙලෙම රිපීට් එකක් තිබ්බ කෙල්ල ගොළුර දරගස්සන. කෙල්ල කොණ්ඩෙන් ඇදන් ඇවිල්ලා දරගස්සන රිපීට් එකේම තාත්තරේකම පැමිණලා අයින් කරනවා කියලා. මේවා මේ ෆිල්ම් වල වගේ වැඩ. පස්සේ මේ මම ගොඹ ගිලා ඉගෙන පැමිණලා දබ්බ කියලා නේ මට බෑ බලිතයි මට බෑ වැය කියලා පොල්ල එහෙම නැවතුණා. මම බැලුවා කොළපාට කොඩි දැම්මේ මේ නිල්පාට කොඩි මම හින්ද මොකටද දැම්මේ. දැම්මේ එයා අගලවත්තේ කාර්යාලයක විරුද්ධ කරනවා. කාර්යාලය විරුද්ධ කරන්නේ කොයිද? ප්‍රාදේශ සභාව බිල්ඩින් එකේ. ජීවිතේට ප්‍රාදේශ සභාව බිල්ඩින් එක දේශපාලන කටයුතු කරන්න බෑ. දැන් මෙයා උදේට එනවා. දැන් එයා එනවා මුළු දිස්ත්‍රික්කෙ ඔක්කොම දනගස්ස පෙවුන් ටිකයි අපේ කෙල්ලෝ දනගස්ස පෙවුන් ටික ඔක්කොම සභාපතිතුරු ටිකයි චණ්ඩි බණ්ඩි ඔක්කොම හිටියා. මම අපේ පුතාට සාම පුතාට ගුවා මයි පුතාට පුතේ ඔලොඩයක් අරගෙන ඉන්නේ මයි පුතා නෙදේජ පුතාට. පුතාට ඉන්න මාර්සෙනක. දැන් මලගේ දිටවල මේ 110 කට සෙනක. මේ පුතාට ගුවා මම අංකු පුතේ බයිසිකල් මට කොල්ල 7 දෙනෙක් ගන් එන්නේ කියලා. මම උදේ නැගිටරේ තුන බයිසිකල් 300ක් කියලා මිදුනේ. එක බයිසිකල 125ක් කියලා බයිසිකල්. දැන් තවත් තියයි මට. ඒක සල්ලිකාරියෝ. නෑ. කොල්ලගේ යාළුවෝ. කොල්ලගේ යාළුවෝ බොහොම මාර්මේ මේව කරන සයිකල් ලා දැන් යාගේ ඒගොල්ලෝ අසව බයිසිකල් පදින එක රෝද උස්සන යන එහෙම ටීම් එකක් ආවිදියා. ඒගොල්ලෝ ටිකක් ආව උන මට. එන අයියගේ මොනවත් නෑ කියලා ඇමරිකාර අර තියෙන ඇමරිකන් ෆිල්ම් වල තියෙන එක කියලා අර එක වට කරා ගෙන මුළු කාර්යාලයම හින්දගේ. බය හිතෙනවා කියද? වට කරා පොලිසියත් හිටියා ඔක්කොම හිටියා පොලිසිය හිටියා ඔයිසී හිටියා විජේසිංහල මහත්තයෙක් හිටියා එයාත් හිටියා. දැන් අර කාර්යාලේ උඩ ආපහු ඔක්කොම ටික යන කාර්යාල උඩ ඔය දම් වෙලා ඔක්කොම ටික ගණන් කාර්යාලික බර්ටිලා කියලා ඉන්න කෙල්ලෝ 20-25 දූෂණය කරපු උන් ටිකක් ඉන්නවා. දම්ම කියන්නේ පරිණ සභාපතිලා නිදා කඩපු එකේ කොහොමද දාන තහනම් දන්නේ. ඒ වගේ අපතේ ටිකක් යෝගේ හිටියා. එන ජාන්ඩි නඩුදායිත් දැන්නේ නෑ. අනේ නඩුදායිත් මම ඔප්පු කරන්න. ගෝනු මරලා උසාවි ගිහුව ගෝනු මරලා කෙල්ලෝ අමාරු දාලා එහෙම නඩු දිනා උන්ට. එතකොට මේ මුන්ටි ඔක්කොම උන්ට නැග්ගා. දැන් මම වට කරා දැන් මම බලාගෙන මොකද දන්නද? මයින් සමනද කියන එක. මේ අයිය නිකන් මේ අතු කපලවට නෑ මුලම කපන්නේ බෑ. මං මූය නැග හිටි මූ දාන ගස්සා. මිනිහා නුගේ කොටද මං එනවා කියලා ආරංචිලා ආයි හැරලා කියලා එහෙම. ටිකක් යනකොට බෑ අර කෙල්ලෝ දනදු එකා හිටියා ගිහිල්ලා ගත්තා මම අපේ පුතායි මයි ගිහිල්ලා ඇද්දගෙන ආවා වෙල්ලෙන් ගැවුවා දැන ගැස්සුව බීම මම පාරේ පොලිසියත් බලන්නේ ඔක්කොම බලන් හිටියා දැන ගැස්සුව පාරේ පොලිසිය ඉස්සරහ මාගලවත්ත පොලිසිය ඉස්සරහ දැන ගැස්සුව මූව දැන ගැස්සුව පස්සේ ලංකා කියලා හිටියා මාධ්‍ය විදී මම පොලිසිය වයිසිට හිටියද ඔව් එයාත් ඉස්සරහ හිටියා කරද්ද එයා දන්නවා එයා දන්න වෙච්ච දේ රෑ වෙච්ච එක දන්නවා එම කිට් වෙන්නේ නැහැ. දැන් අර මාධ්‍ය විද්‍යා ලංක කියලා එක්කෙනෙක්ගේ ලංක මුල්ලකට ඔල්ලු තන කියලා ගත්ත මීඩියා එක ගත්ත පොටේක. දැම්ම මේක මේ කියන්නේ දනගසුව පැමිණලා දැම්මෙත් නැහැ. මයින් සමිති මාධ්‍ය පැමිණලා දැම්මෙත් නැහැ. අර මීඩියා වල ගියාට පස්සේ රවුම් කර කර දැම්ම අර දනගසුව තියෙනවා. ඊට පස්සේ මාව අරගෙන රිමාන්ඩ් කරලා දවස් මං හිටිය දවස් 35 කියලා ලියලා කියලා. දැන් නැවත ප්‍රශ්නේ අහන්නද? දැන් මෙදාසරේ මැතිවරණයට දැන් මේ වැඩසටහන බලනවානේ ඔබේ ආසනේ ඔබේ මේ උත්තර දෙ මේකට. ඔබේ කණ්ඩායම් බලන් ඉන්නවානේ. මොකද්ද ඔබේ පණිවිඩේ? දැන් මොකද්ද කරන්න ඕනේ ඔබ? මම කියන්නේ පණිවිඩේ මේකයි. ඔය හැම ඔය සජිත් ප්‍රේමදාස මහත්තයා නියෝජ්‍ය නායකුණ එක්සත් ජාතික පක්ෂේ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා ජනාධිපති එක්සත් ජාතික පක්ෂේ. සුජිත් සේරසිංහ නූරින් දැන් ඇවිල්ලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා චරිතයක් වුණ එක්සත් ජාතික පක්ෂේ. හරේන් මන්දිතුමායි මායි මටයි එකට සංවිධායකව දුන්නේ. දෙනකොට එයා චරිතයක් වුණ එක්සත් ජාතික අලියා ලකුණේ. මේ පක්ෂේ වඩා වැඩිච්චි මිනිස්සු මේගොල්ලෝ නොපෙනෙන ජන කොටසක් ඉන්නවා. මේ නොපෙනෙන මේ රටේ ජනතාවක් ඉන්න මේකට නොපෙනෙන පක්ෂයට ආදරේ නැන පක්ෂයට ආගමයි ආදරේ කරන. එතකොට මම මාව රිමාන්ඩ් කරා මහින්ද මහත්තයා ආණ්ඩු වෙලාවේ දවස් 400ක් හිටිය කියලා මම දවස් 400ක්. ඒ කියන්නේ මට ගහන්න ආපු කට්ටියට මම ගහලා ලෙව්වා. ඇත්ත කියන්නේ බෑ. මට ගහන්න ආව වාහන 15ක් විතර ගෙදර මම තනියමයි පොජරේ ගිහිලා කඩුවක් කරන්න දුන්නා එලෝ එලෝ. කඩුවෙන්. ඔව් ඕනේ කැම මම බෙල්ල කපලා දාන්න බැරුව නැත්තම් බෙල්ල බිමට ගහනවා. මගේ මේ අතෙන් ගහන්න බෑ මම මේ අත මේ අතේ ප්ලේට් එකක් දාලා තියෙනවා. ඉගෙනේ කඩුපාරක් දෙ තින්නේ නෑ නෑ මේ වේට මේ මලගේ මේ නුණගත වෙලා පොලිසිය රාලමි මොනසිංහ මහත්තයාගේ තාත්තා මැල්ල සෝන ගහ ගන්න විදියක් නැතුව මට නුණගත වෙලා කිව්වා මම ඒ වෙලාව රබර් ගහ කපන්න ගිහිල්ලා එතෙන් තමයි අත කුඩු වෙලා ගියා මම වැඩේ කරමා ඔය මොනසිංහ කෙලිය තියා බෝපිටියේ කදිරෙන්නේ පොලිසිය පවුලක් හිටියා තාත්තා මැරුණා මට මේක තනියෙන් කඩුපාර ගන්න බලන මම මහින්දගේ ගෝලියාගේ සුරගිර බෙල්ල බිම වැටුණා ඔය ඕක තියෙදි කඩු හසුරන්න පුළුවන් නැති දැන් මේමයි මේක ඕන දැන් පුළුවන් හැබැයි අර මෙහෙම ප්‍රෝ ගන්න ඒවා බෑ ප්‍රෝ බෑ අනිත්‍යව පුළුවන් උස්සන්නේ ආ අදින්න පුළුවන් මේක පුළුවන් වුණා නම් අද මහින්ද ගෝලගේ බෙල්ල බිම
ඉතින් ඔබ අද මෙතන නැහැ එන හිරේ. නෑ ඉතින් මං එළියට ඇවිල්ලානේ. ඉතින් මේ රණ මිනිහා කොච්චර අවුරුදු එක මාසෙ සල්ලි දෙන්නේ දෙන්නේ. හිරේ හිරගේ කියන්නේ මේ රටේ නීති කියන්නේ මකුණු දැලක් වගේ. මකුණු දැල තියෙනවනේ. මකුණු දැලට අහු වෙන චූටි වරම වෙන්නු බොඩි මැස්සෙක්. ඔතන ලොකු කුරුමියෙක් එන්නු ගියානේ. ඔතන කුරුමියෙක් බ්‍රං ගාලා ඉපදලා යනවා. ඔතන ගේ කුරුල්ලෙක් එන්නු ගියානේ. මකුණු දැලනේ මකුළුවත් ඌ ගහගෙන යන්නේ. මකුළු දැලත් ගහලා ඌ මකුළුවත් ගහගෙන යන්නේ. ඒකෙන්ද මේ රටේ නීති කියන්නේ මකුළු දැලක් වගේ. එතකොට රංජන රාමනායකගේ කතාව හරිද? ඔයි කියලා කතාව. දැන් අධිකරණ පද්ධතිය ගැන නීතිය ගැන ඔහු කියන්නේ වැඩ නැහැ කියලානේ. නීතිය බොරු ඔක්කොම අලස් කරනවා. මම බුදුහාම පොඩි දෙන්නද මේක? ඔබතුමාට සුට්ටක් විනා පුළුවන් නම් ඔය රිමාන්ඩ් එක ඇතුළට ගිහලා මිනිස්සුන් අහන්න කොල්ලන්ගේ. මම මේ ළඟදී රිමාන්ඩ් ගිය වෙලාවේ මම ගියා මට පළතුරු අරමේ හම්බ වෙනවා. බාම දාපු කැලලට උඩ තැන පැපල් වාටුව තියෙනවා. මම පැපල් වාටුවට ගියා. පැපල් වාටුවට ගියාම හරියට අර මොනවද කියන්නේ ඔය ඇමරිකන් හිර කඳුළු තියෙන්නේ. ඒ කියන්නේ ඇමරිකන් කාරයෝ ගහනවානේ මේ වියට්නාමයේට. වියට්නාමයේ වැරදි විදිහට උන් පෙන්නන්නේ. වියට්නාම් කාර තමයි වැරදි කාරයෝ. ඇමරිකන් කාරයෝ හරි. ඒතකොට වියට්නාම් හිර කඳුළු ඉන්නවානේ මිනිස්සු අර මෙහෙම කළා. ඒ වගේ අර බෑග් පැත්තක රෙල්ල කරන මෙහෙම කරගෙන ඉන්නවා. දැන් එතන සුදු කොල්ලෙක් ඉන්නවා. සුදු කොල්ල ලස්සන කුළු පැටියෙක් ඉන්නවා. මුළු ඇඟෙම පැපල් හැදලා බේරෙනවා. මම මොකද පුතේ කියලා. ඒ බරගුව මේ කුඩු කියලා. ඔව් මත් කාලා ගන්න වෙන බෑ කුඩු බොන්නල පිස්සු. සර් මෙයා කුඩු බොන්නේ නැහැ සර්. කොහොමද සර් මෙයා කුඩු බොනවා කියලා සර් සිගරට් එක බොන්න ළඟ ඉන්නේ. මෙයා බඳුරුලේ මෙයා මෙයාගේ කඩේ අල්ලපු කඩේ OIC පොලිසියේ ක්‍රයිම් OIC කියේ කඩේ දෙන්නගේ සේම් බිස්නස්. ඒකේ මේ කොල්ලන්ට බිස්නස් වැඩි හින්දා OIC ගිහලා උඩ දෙලා කුඩු හයිකෝට්ටයක් දාලා. හිරේ ඇතුලේ. කුඩු හයිකෝට්ටයක් දාලා. ඔය ඔබතුමා අහන්න ඕනේ පරිණ. දැන් පණිවිඩ මිස් වෙයි. දැන් මේ වැඩසටහන කියන්නේ නීතිය හරි නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද කියලා ගිහිල්ලා බලන්නකෝ මේ 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 රිමාන්ඩ් එක ඇතුළට. ගිහිල්ලා බලන්නේ උසාවිය ඇතුළේ. මේ රටේ පොල්ගෙඩි අටක් කඩුවද ගෑන් ළමේ. පොල්ගෙඩි අටක් කැඩුවා. මහින්ද කාලේ. පොල්ගෙඩි අටක් ළමයා කැඩුවේ පොල්ගෙඩි අට මොකටද කරේ? කුඩු බොන්නද නැහැ. ඉස්කෝලේ දින්ත ගන්න. ඒ ළමයා මොකද කරේ? මේ රටේ මිනිස්සුන්ගේ ගුණවත්කම නැති නිසා. ඒ ළමයාව ඒ පොල් අවුරු අතුකාරයා දාන කියලා දුන්නා OIC ට. OIC ගාව ගුණවත්කමක් නැහැ. ඔයයි දැම්ම උසාවියට උසාවියේ නඩුකාරට ගුණවත්කම නැහැ නඩුකාරයා මොකක් දඩියක් ගහලා අපේ දැම්මා හැබැයි ඒකම අපි දැක්ක පතරන කුඩු කිලෝ අටක් අවුච්ච එකේ එකත ඔක්කොම හරි ඉදස්කෝ නිදස් කරලා එකත ඔක්කොම හරි දැන් ඔබේ ඡන්දදායකයන්ට මොකද කියන්නේ මං ඡන්දදායකයන්ට කියන්නේ මෙහෙමයි අපි එක්සත් අපි දැන් මෙහෙමයි දැන් මිනිස්සු වෙන නායකයෙක්නේ දැන් මම ඇත්තටම මම ප්‍රාදේශීය නායකයෙක් දැන් මම මගේ මිනිස්සුරි කරන් ගියාම කොළඹට මම වෙනම ඒගොල්ලෝ ටී-ෂර්ට් එකක් අඳිනවා ඒක ඔය මම අතර පොල්ලක් දෙනවා පොල්ලක් කොඩියක් අහ පොල්ලක් දෙනවා. ඉතින් මේ රට මේක ලංකාවේ දේශපාලන මේක ඉංගලන්තය ඇමරිකා දේශපාලන නෙමෙයිනේ. දැන් මේක බයිසිකල් චේන් වලින් ගහනවා, අරවැයෙන් ගහනවා, බෝම්බ ගහනවා. එහෙම නෙමෙයි දේශපාලන මේ. මේ ලංකාවේ දේශපාලන ඔබතුමා දන්නේ නැතු වගේ නේද? මේ ලංකාවේ දේශපාලන වෙන විදියක් මේක. එතකොට මම පොල්ලක් දෙනවා. අයිය කොහෙ කට්ටියයිල කෙලලා දැම්මහන් පස්සේ කොහෙ හරි රස්තිය අදුකාර ටික කුඩු ටික කුඩු කැටියක් දීලා ගහපන් කියලා අපේ උන්ට ඉවරයිනේ. එතකොට මම මගේ රෙද්ද කියලා එනවනේ. එහෙම ගහන්න දෙන්න බෑ. අර පනාමුරේ අත්රාජාවගේ ඉන්න ඕනේ. එහෙම නායකයෙක් කියන්නේ එහෙමයි. මම වෙනම ටී-ෂර්ට් එකක් දෙනවා, වෙනම තොප්පියක් දෙනවා, වෙනම මේ වගේ දියපර පොල්ලක් කපලා ඒක පොල්ලේ කොඩිය කොළපර කොඩියක් ගාලා පොල්ල දෙනවා. අර කොඩිය තියෙන බේරෙන්න පොල්ල තියෙන ගහන්න. ඇත්ත කියන්නේ බෑ. උපක්‍රමයක් ඒක. උපක්‍රමයක්. කොඩිය බේරෙන්න පොල්ල ගහන්න. ඒ ගහන එක පොලිසියද හමුදාවද අනිත් පැත්තේ ඉන්න ඇමතිද මන්ත්‍රීද හිටපු ජනවැඩ නැත්නම් ගහන එක ගහපිය මැරෙනවා. මම කෙලින් ඉන්නවා. ඒක තමයි මගේ නායකත්වය. ඉතින් මිනිස්සු නායකයෙක් හොයන්නේ. කෙලින් නායකයෙක් හොයන්නේ. කෙලින් වෙනගන්න පුළුවන් තමන්ට රැකවරණ නායකයෙක් කොහෙන්නේ ඉතින් මම කියන්නේ මම එක්සත් ජාතිපක්ෂයේ තමයි මම දේශපාලනට ආවේ එක්සත් ජාතිපක්ෂයේ මම 2002 මතුම ප්‍රාදේශීය සභාපති වුණේ එතකොට 2002 සභාපති වෙලා සභාපතිකම ඉන්න කාලේ තමයි මහින්ද සමරදීන රාජිතලා මහින්දගේ ඔඩොක්කොඩ ගියේ දේශපාලනපති කර මහින්ද රාජපති ඔඩොක්කොඩ රාජිතලා ඔක්කොම ගියා රාජිතලා ගියා විතර නෙමෙයි රාජිතලා අපි කොළඹ එනකොට අපි කොළඹ අපි සම්මේලන දෙබ්බ කොළඹ නකුවා කොළඹ ගහනවා කිව්වා කොළඹට බෝම්බ ලෝරියක් ගෙනලා නැගුවා යන්න එපා ගුවා. හන්දිය කන්දේ කියලා ගහන නැගුවා. අන්න ඒ වෙලාවේ තමයි මම දියපර පොළ ලොරියක් අරන් ආවේ. මම වාහන 135ක් ගෙනාව දියපර පොළ පොරම මගේ පිටිපස්සෙන් ලොරි දෙකක් ගෙනාව. දියපර පොළ විතරයි. දාලා. ඉතින් එහෙම කිව්වා. එහෙම ගිහලා අපි ආවා. ওই රාජිතල තමයි සිරිකොතල ගහලා බලය අල්ලන්න ආවේ. ඔය මොන අවුරුද්දේද? ඔය මට අවුරුදු කාලේ මතක නැහැ නේ මොකද? හරි. ගෙවිගේ කාලේ. ගෙවිගේ කාලේ. එතකොට ඒ කොහොම කවුරු සිරිකොතල ගහන්න ආවත් කවුරු සිරිකොතල ගල් ගැහුවත් කවුරු තමන්ගේ ලිස්තවල දාපු හිත මිනිසුන්ගේ නම තමන්ට ගැළපෙන නම ටිපෙක්ස් කරත් එක්සත් ජාතිපක්ෂ කියලා කට්ටියක් හිටියා. ඉතින් මම අපි එක්සත් ජාතිපක්ෂ. අට නිදාගෙන අදක් නැහැ. මම අපේ ගෙදර තියෙන අන්තිම විනාඩි දෙක. ඔව් මගේ ගෙදර තියෙන මැතුමා
මයි ගෙදර කාමර තුනයි තියෙන්නේ. ඒ කාමර තුනේ එහෙක බුදිය ගන්නවා නෝනයි පුතයි. අනිත් කාමරේ බුදිය ගන්න සහනුයි මායි. මම නැතිවෙච්ච සහනුයි මායි. අනිත් කාමරේ ඒක නිදා ගන්න බෑ. ඒක බඩමුට්ටු දාලා තියෙන්නේ. සහන්ගේ කාමරේ ඇඳේ තමයි මම බුදිය ගත්තේ. දැන් අවුරුදු 4ක් තිස්සේ මම බුදිය ගන්න පුටු උඩ. නිදා ගන්න ඇඳක් නැහැ. පුටු නිදා ගන්න. මං දැන් යන්නේ 32 පජරෝ එක යන්නේ. මගේ පරණ 32 පජරයක් තිබ්බා. ඒකට ටයර් 4 දාලා දුන්නේ රත්මනානේ 5 ස්ටාර් අයිතිකාර ප්‍රසාද් මහතයා. එහෙම තමයි අපි දේශපාලනේ. හැබැයි අපි දේශපාලනේ කියලා මේ තමන්ගේ කුස්සියේ බඩුඩි ගන්න ගන්න තමන්ගේ දරුවගේ අනාගතය හදා ගන්න චන්දිර සල්ලි වපුරන එහෙම දේශපාලනේ අපි කරලා නැහැ. ඒ ඉද මම කියන්නේ අපේ පක්ෂේ එක්සත් ජාතික පක්ෂය. අපේ ලකුණ අලියා. මේක මේ කාටවත් විකුණන්න බෑ. දැන් මේ පක්ෂේ ලකුණ ඉල්ලනවා කට්ටිය. ලකුණ දෙනවා කියන්නේ පක්ෂේ ලකුණ ආයි ගන්න බෑ ඒක. දුන්නොත් ගන්න බෑ. ඒක දෙන ඉදීම ගැටලුවක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂිකයෝ අපි අලියා තමයි අපේ ලකුණ ආන තමයි අපේ දෙමළ තැමිල් කට්ටිය කියන ආන තමයි කියන්නේ. එතකොට මේ ලකුණ දාලා දැන් මේක දෙකට කඩාගෙන දැන් සජිත් එකේ සන්ධානේ මේ සජිත් එකේ සන්ධානේ හදන්න කියන්නේ. සජිත් හදුවේ පක්ෂයක් නේ. ඒක සදා සන්ධානේ හදන්න කියලා පක්ෂයෙන් කිව්වේ. මේ හැදුවේ පක්ෂයක්. අපිට ගිහිල්ලා මේ එක්සත් ජාතික පක්ෂය හදන්න කියලා ඒක ගිහිල්ලා මේ නෙපොන්සගේ වගේ කියලා හෙද්ද ගලවන කියලා මොකද අර මේක ඇස් දෙකෙන් අත් දෙක වහගෙන ඇඳුම් ගැලවම හෙළුව පේනවනේ කොහොමද? මට පේන්නේ නැහැ මගේ මේක. තනි දිනසල පේනවා. අපිට එහෙම යන්න බෑ. තමන්ගේ කාල සංකල්පිත කාලවල මේක වහගෙන ගිහිල්ලා අරක ගිහිල්ලා අර පක්ෂේ ගිහිල්ලා මෙන්න බාර දෙන්න බෑ. අපේ පක්ෂේ අලියා රනිල් වික්‍රම මහතා අජිත් මහතා රියත් තේවරප්පේරු මන්තුමා යන්නේ කවදාකවත් අලියා තනියෙන් හරි සේවා දිනවා. يعني මේ අලියා පගේ පක්ෂයෙන් තනියෙන් හරි ඉල්ලනවා. වෙනම ටිකක් දාගෙන ඉල්ලුවා. මම එහෙම ඉල්ලුවා වෙලාවල් තිබ්බා. ඔය වහින්දන ගිය වෙලාවේ ප්‍රායසවර කවුරුත් දැතු වෙච්ච වෙලාවේ මං ජීවීපී කොල්ලෝ දාලා පොඩි කොල්ලෝ දාලා මං ටීම් එකක් කරන ඉල්ලුවා. මං පළවෙනි පාරේ ගත්තේ 6000යි. ඒ පාර මං 12000ක් ගත්තා. මං 12000යි සභාපති 4000යි. මං පළවෙනි පාර 6000යි දෙවෙනි පාර 12000යි 50 සභාවේ 37000යි පාර්ලිමේන්තුවේ 57000යි දිස්ත්‍රික්කේ පළවෙනියා හිරගේ ඇතුළු ඉඳලා ගත්තා. පුද්ගල නැතුව පොරොන්දු නැතුව සල්ලි නැතුව 1,18,000. පුද්ගල නැහැ පොරොන්දු නැහැ බොරු නැහැ. මෙරට දේශපාලන කරන පුද්ගල ලස්සනට ඉන්න ඕනේ. බේස්ලට මෙතන මෙතන දාන්න ඕනේ. කට කනගාට එන්න පැරෙන්න හිනා වෙන්න ඕනේ. කරරත් දාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. බොඩිගාඩ් ටිකක් ඉන්න ඕනේ. ජිම් ගහලා සෙට් ගහලා මේවා දාලා පච්ච ගහලා එහෙම ගැට්ටක් ඉන්න ඕනේ. වාහන පොලිමේ දොර හැර දඩාස් ගාලා වහන්න ඕනේ. ඉතින් සිකුරට දුවන් එන්න ඕනේ. එහෙම තමයි මේ රටේ දේශපාලන. එහෙම තමයි මිනිස්සු ගණන් ගන්නෙ. එහෙම නැතුව හිරගේ ඇතුළේ ඉඳලා පුද්ගල නැතුව පොරොන්දු නැතුව මගේ නෝන හිරගේ ඇතුළේ ඉන්නකොට ඇහුවා. දැන් මම ආව සිරිකොදෙන් ඡන්දි ඉල්ලනවා. මම කොහෙල්ලනවා කියලා. ඒකේ මාව දවස් 4 හිරගේ ඇතුළේ දාපේක වැරදි කියමට ලෝකෙට කියන්න ඕන කම තිබ්බා. එතකොට මං කොහෙ ඉල්ලනවා කියලා. මාලේකම් තුමා කිව්වා ඇතුළේ යහෝ ඉල්ලනවාද කියලා. එතකොට මං කොහොම ඉල්ලනවා කියලා. ඒ පාර මං දැන් හිරගේ ඇතුළේ ඉඳන් ටක් ගාලා නොමිනේසෙන් අසන් කරා. දැන් අපි නෝන ඇත්තම කියන්නේ බෑ. මම මේ ළඟදී හිරගේ ඇතුළේ කොච්චර දා දිනවද? තප්පර ගන්න දා. ගානින් කියන්න ඕනේ. හිරගේ ඇතුළේ මම මේ ළඟදී ගියා. ළඟදී ගියාම මම රිමාන්ඩ් එකේ මාර දෙමළ මොනසේ මර පෙරයි. මම යන ඒක ඇතුළේ සෙල් එකක් තියෙනවා. පොඩි සෙල් එකක්. ඒ සෙල් එක ඇතුළේ බෙඩ් සීට් වලින් වහගෙන ඉන්නවා. සද්දන්තයක් ඉන්නවා නිකන් කුමාරයෙක් වගේ එකේ. කුඩුපුදාලගේ. මම මුව ගණන් ගත්තෙම නැහැ. හතපා කරලා. කුඩුපුදාලල ගණන් ගන්න බෑ. නඩ විනාශ කරන්න ඕනේ. කුමාරේ මේක කැරගෙන ගෙනම මම ළඟට ආවා. එයිලා කිව්වා සර් මට කියනවා සර්. බලන්න සර්. මිනිස්සු කොච්චර මනස කුරුඩියක් බොන්නේ. කොච්චර අමාරුවෙන්ද කුරුඩියක් බොන්නේ. දැන් මේ මිනිස්සුя ගෑනින්ද කුඩු වෙන්නේ කොහොමද? ගෑනි මේ රෙද්ද උසලන එක එන්න එපා කුරුඩියා. දැන් මොකට මේ ඇත්ත කියනවා. එතකොට සර් මං කුඩු මම මේක ඇතුළේ සර් පැනඩෝල් මූඩිය එකක් විකුණන්නේ 18000යි. එකෙක් විකුණන 25000යි. සර් ඒකට ජෙනරල් මහතුරු මේ විකුණන්න දෙනවා. මම ඒක විකුණන්න දෙන්නේ නැහැ. කොච්චර වැරදිද සර් මේක? සර් ඊපස්සේ මේ හිරගේ ඇතුළේ හෑන්ඩ් පෝන්නේ ගෙන්න රුපියල් 13000යි. මහතේරු දෙන්නවා. එතකොට රුපියල් 1500 හෑන්ඩ් පෝන්නේ 13000ක් ගන්නවා. එතකොට මම හෑන්ඩ් පෝන් පාවිච්චි කරා ඇහි ඇතුළේ කියන්නේ බෑ. මම මේ වැරදි වැඩේ කරා. ඔබත් එහෙමද ගෙන්න ගත්තේ ඒ ක්‍රමයටද? මම ගෙන්න ගත්තා. මගේ අඳුරේ හිටපු යාළු හිටියා මට ඒක ගලන දුන්නා. ඒ ක්‍රමසා විදි වලට ජීල මහතුරු මට සිදයක් කරන්නේ නැහැ. වුණ තිවරයි නේ. මම අන්තිවරෙක් නේ. මං කුඩුකාරයෙක් නම් උන් ප්‍රසිද්ධ ගණක් දෙනවා. මං දිවරෙක් දේශපාලන මම යන දෙන්නේ බයයි. ඉතින් ගණ ගත්තා. ඉතින් මමත් එදා නෝනමයි ෆෝන් එකට කෝල් එකක් කරනවා. මයි ෆෝන් එකට කෝල් එකක් ආවා. මයි යාළුවෙක් කියලා තව එකෙක් කියලා විපක්ෂ නායකයෙක්. උගේ ෆෝන් දෙකක් තියෙනවා. එකක් ගෑනු ෆෝන් එකක් පිරි ෆෝන් එකක්. එකක් එන්නේ නෙමෙයි ගෑනු මේ කතරනේ උඩ ඒකට. මං කිව්වා ගෑනු ෆෝන් එකේ පිරි ෆෝන් එකේ රාගෙ. ඉතින් මට නෝනමයි ගත්තාලා චන්නේ මේ දැන් ඔය චන්දිල්ල මං කෝව කියලා. දැන් පෝස්ට් එක ගහන්න දෙයක් නැහැ. මං කොයි තමුසේගේ රත්තරන් පොඩියක් දීනේ. ගලවනවා ඒ වලලු දෙකයි වාලේ ගල්ලා විකුණනවා. උගස් තියෙනවා. ඒ පාර එයා උගස් තියලා 60000ක් දාලා ගැහුවා පෝස්ටේ. ඊට පස්සේ මට කතාවල කියනවා ජාන්ඩි මේ මාරේ වැඩේ දැන් පෝස්ටේ වල මිනිස්සු කන්නේ රැසි වල තන කොහොමද යන්නේ? දැන් දොන ජීප් එකේ. පොජර් එකේ. ටයර් 4ම ගෙවිලානේ. ටයර් 4ම ගෙවිලා යන්න බෑනේ කියලා. මං සති ගාන කතාවලා දාලා
පයාගර ජයන්ත අපේ පලසාමන්තුම ජයන්ත අපිවිදම හතර කතරම ජයන්ත අපිවිදම ටයර් හතර දාදුන්නා. එයාගේ අයියගේ ස්ටිරේ කළා දුන්නා. ඊට පස්සේ ඔක ඊට පස්සේ දැන් මම මොනවද කියලා කියන්නේ මයන් ඇහුවා. මම ගෝ කියන්න මෙහෙම ඉස්සර මහින්ද සම්බන්ධ මහත්තයා අපේ දරේල කියන්නේ මම තමයි පාලිතව අධිකාර පාර්ලිමේන්තුවේ කියන්නේ. ඊපස්සේදී මහින්ද අපේ දර කියනවා. ඇහිලා. ඔයා කියන්න මගේ පහින් සමදි මහත්තයා ගෙදර ඇවිල්ලා කිව්වා මගේ මහත්තයා අධිකාර පාර්ලිමේන්තුවට යනවා කියලා. දැන් මෙයාකා බෙල්ලෙන් අල්ලන් කියලා තාහත්තයා හිරගේ ඇතුළට දැම්පා. මගේ මහත්තයාව එළියට ගන්න මට ඡන්දෙ එපා. මට දෙන්න ශරීරපෑයක්. ගිලින් යන්නේ ඔය ටික. එච්චරයි කිව්වේ. නෝනායි පුතයි ඔය ටික විතරයි කිව්වේ. මහත්තයාව බේරගන්න ශරීරපෑයක් දෙන්න කියලා. මිනිස් ශරීරපෑ දුන්නේ 11000 ශරීරපෑ දුන්නා. තිල නිර ගත්තා. ඉතින් ඒ දුන්නේ අලියලා වුණේ. එක්සත් ජාතික පක්ෂේ. ඉතින් මම මිනිසුන්ට කියන්නේ මිනිස්සු මාව පලාස් පහයි සබට යව්වා. මම මිනිසුන් ණය නැහැ. මිනිස්සු මාව පලාස් සබට යව්වා. මම දීමනවා තමයි ගත්තේ නැහැ. ඔක්කොම මේ මිනිස් වෙනින් දරා. මම යමති වුණා මට නියෝජ්‍ය අමාත්‍යකම දුන්නා මේ සංස්කෘතික අමාත්‍යාංශයේ. මම වැඩ බාරගත් වෙලාවයි සංග්‍රාමේසයක් හදනවා. මම පේපර් කැලක් ගත්තේ නැහැ. මේසයක් ගත්තේ නැහැ. ඔක්කොම මගේ යාළුවන්ට කියන ලක්ෂ ගානක සංග්‍රාමේසයක ප්‍රයිස් ටැග් පෙබසත් මහත්තයා හැදුවා. ඒ කාලවිල ඉනකොට ගෙනාව නියෝජ්‍ය අමාත්‍යකම කියන සංස්කෘතික අමාත්‍යාංශයේ රතුපාට ඩිස්කවරි වාහනයක් අරන් ආවා. ඒ කෝඩ් බෝඩ් දාගත්ත ඔයාගේ මේ මිනිස්සු එකයිලා බලෙන් මම වාඩි කරගත්තා. මේ වටේකුත් එක්කන් ගියා. ඒක ප්ලැට්ෆෝල් යනකොට පාත් වෙනවා. හර්ඩල් යනකොට උස්සනමල වාහනයක්. මම ගානේ රස 300 ගාන කියලා ගුවා. මගේ වාහනේ බැහැපෙන මොකද මම කියන්නේ අපි ලේකම්ට කතා කරා මම පුතාගේ පුතේ කියනවා මගේ කඩේ මල්ලි කියලා මම අයියාගේ පුතා ලහිරු කියලා මම පුතේ ලුමක් ලියන්නත් ගියා මම ලිමල් ලියන්න මේ වාහනේට විඳන් ගන්න මුදල් සංස්කෘතික අමාත්‍යාංශයේ කලාකරුවෝ යහපත වෙනවා කියන ලුම කියලා ඒකත් එපා කියලා ගුවා දැන් මේ සංස්කෘතික අරමුදල තරම් තියෙන එකක් කියලා ඒක අපිට ඒ වෙලේ අරමුදල් දෙන්නේ අපි ඒ වෙලේ අරමුදල් අපිට දෙන්නේ අපි තවත් දවසක අරමුදල් ඔකෝන එක ඒ ප්‍රතිමාද තුනේ ලොක්කට හිතුවත් එමු ගාව තිබුණා ඔබේ පෙනී හිටීම ආන වෙනුවෙන් ආනා අපේ පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ ලකුණ අලියා මේක අපි ඡන්දෙලාගේ මේක අපේ ආගම කියලා අපි ආගම පාව දෙන්නේ කවදාකෝ ඉන්සයිට් ලැබෙන සතියේ මේ වෙලාවට ආනා